හොඳයි, අපි භාවනා වැඩසටහනේ සවස්යාමේ අපි සම්බන්ධ වෙන්නේ ගිලම්පස දානයෙන් පසුව. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ කොටස මේ වෙලාවේ මට හිතෙන්නේ පැයක විතර කාලයක් අපිට තියෙන්නේ. එතකොට ඒ කාලය ඇතුළත ඇත්තන්ට තියෙන දහම් ගැටලු විමසලා දැනගන්නට පුළුවන්කම තියෙනවා. මම පොඩි කාරණාවක් මතක් කරනවා ඒ අතරතුර ඔයගලන්ට ප්‍රශ්න අහන්නට කාලය වේලාව තියලා. අපි විදර්ශනා කරද්දී ඒ විදර්ශනා භූමියට පාදක කරගන්න ඕනි. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ජීවිතයේදී අපි කරන්නේ, අනිකුත් ශාසනවලත් අපි කරන්නේ, මේ අනිත්‍ය දුක්ඛ කියන දෙක දන්නවා. හැබැයි මේ අනාත්ම කියන එක ප්‍රකට වෙන්නේ නැහැ නේද? ගොඩක් තැන්වල අනිත්‍ය ගැන කතා කරනවා. දැන් අපි හිතමු අපිට මොකක් හරි බිඳුනොත් අපේ අනේ අනිත්‍යං හරි මොකක් හරි නේද, අනේ අනිත්‍යයි කියලා අපි කියනවනේ. සත්වයෙක් මැරුණොත් කියනවා අනිත්‍යයි කියලා ආදි වශයෙන් කියනවනේ නේද. අපි ඊට පස්සේ දතක් හැලුණත් හම රැලි වැටුණත් මේක අනිත්‍යයි නේද කියලා අපි කතා කරනවා. හැබැයි ඒ වුණාට මේ සැබෑ අනිත්‍යතාවය කියන එක අනාත්මතාවයත් එක්ක එන්න ඕනේ කාරණාවක් විත්තිව ඇත්තෝ. දැන් අහලා ඇති සමහර මේ දේශනාවලින්ම යද නිච්චං තදනත්තා, යමක් අනිත්‍ය නම් ඒක අනාත්ම විය යුතුයි නේද? ඕ, නමුත් අපි දැන් ගන්නේ අර ඝට ભેද කණ්ඨක ભેද ආදී කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කලයක් බිඳුනහම අනේ අනිත්‍යං කියලා කිව්වට ඒක සැබෑ අනිත්‍ය නෙමෙයි නේද? සත්වයෙක් මැරුණහම ඊට පස්සේ තුවාලයක් වුණාම මේක අනිත්‍යතාවය කියන එක සැබෑ අනිත්‍යතාවය නෙමෙයි. ඒ අනිත්‍යතාවය ප්‍රකට වෙන්න නම් එතෙන්දි වෙන්න ඕනේ මොකද්ද? මේ අනිත්‍යතාවයේ පංච උපාදානස්කන්ධයක අනිත්‍යතාවයක් වෙන්න ඕන. සත්වයේගේ පුද්ගලයේගේ අනිත්‍යතාවයක් වෙන්න බෑ. එහෙම වුණා කියලා ඒක අනාත්ම වූ දෙයක අනිත්‍යතාවයක් නෙමෙයි. ආත්ම වූ මගේ අනිත්‍යතාවය, ආත්ම වූ සත්වයෙකුගේ අනිත්‍යතාවය, ආත්ම වූ පුද්ගලයෙකුගේ අනිත්‍යතාවයයි බලන්නේ සත්වය. ඒ තුලින් නිවැරදි විදර්ශනාව වෙන්නේ නැහැ. ඒ නිසා ඒක නිවනට ලංවීම වෙන්නේ නැහැ. ඒ නිසා පංච උපාදානස්යම් සිදුවීමක් ගත්තොත් ඒ සිදුවීමේ තිබෙනා වූ පංච උපාදානස්කන්ධය ප්‍රකට කරගන්නට උත්සාහ කරන්න ඕන. ඒක තමයි මම මුලින්ම අර ආනාපාන සතිය ගැන කතා කරන වෙලාවෙත් කිව්වේ. එහි තිබෙනා වූ රූප කොටස ප්‍රකට කරගන්න ඕන. ඊළඟට අපි යම් අපි හිතමු අපි රූපයක් දකිනවා. මේ රූපයේ දකින අවස්ථාවේදී ඒ දකින රූපය කියන නැ රූපය දකින අවස්ථාව සිදුවීම කියන එකේ පංච උපාදානස්කන්ධයේ කැලී වලට ගලව ගන්න තමන් දක්ෂ වෙන්න ඕන නේ. දැන් හිති වෙන්නා රූප කොටස මොකද්ද? අජ්ජත්තිකව තිබෙනවා මොකද්ද? නැ අජ්ජත්තිකව තිබෙන රූපේ මොකද්ද? චක්කු ප්‍රසාද රූපය. රූපයක් දකින වෙලාවේ මම මේ කතා කරන්නේ. රූපයක් දකින සිද්ධියේ නේ අජ්ජත්තිකව තිබෙන්නේ මොකද්ද? වර්ණ රූප. නැ අජ්ජත්තික වජ්ජත්තික අභ්‍යන්තරව මගේ තිබෙන්නේ ඇසේ තිබෙන චක්කු ප්‍රසාද රූපයට. චක්කු ප්‍රසාද රූපයට තමයි වර්ණ රූපය ගෝචර වෙන්නේ නේ. එතකොට බාහිරව තිබෙන රූපේ මොකද්ද? බාහිර වර්ණ රූපය. දැන් මං අහනවා මෙහෙම, ඔයත්තන්ට තේරෙනවනේ මේ උපාදාය රූප සහ මහා භූත රූප කියන්නේ මොනවද කියලා? චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපෝ. ඒ කියන්නේ මොනවද? සතර මහා ධාතුවත් ඒ වගේම සතර මහා ධාතුව නිසා පවතිනා වූ උපාදාය රූප කියන 24ත්. මහා භූත හතරයි නේ, පඨවි ආපෝ තේජෝ වායෝ, ඉතුරු ටික ඔක්කොම උපාදාය රූප. දැන් එතකොට මෙන්න මේ අතරින් අපි ගත්තු ඇසේ තිබෙනා වූ චක්කු ප්‍රසාද රූපය කියන එක උපාදාය රූපයක්. උපාදාය රූප පවතින්නේ මහා භූත නිසා නේ. එතකොට ඒ මාංසල වූ ඇස, මස් ඇස, අපේ මස් ඇසේ තිබෙනා වූ චක්කු ප්‍රසාද රූප ටික තමයි උපාදාය රූප කියලා අපි ගන්නෙ. මේ උපාදාය රූප සහ මහා භූත රූප සියල්ල එකතු වුණාට පස්සේ අපි කියනවා අජ්ජත්තික රූප උපාදාන ස්කන්ධය. ඇතුළත තියෙනව, මගේ පැත්තේ තියෙනව, මේ පැත්තේ තියෙනව රූප උපාදාන ස්කන්ධය. බාහිර තිබුණු වර්ණ රූපයයි, ඒ වර්ණ රූපය තනියෙන් පවතින්නේ බෑ. වර්ණ රූපය කියන්නේ උපාදාය රූපයක්. ඒක තිබුණේ මලේ, ඒක තිබුණේ සත්වයේ කවුරු හරි මේ දකින්න රූපයක මේ වගේ එකක් කියලා හිතන්නේ නේ. එහෙමනම් අන්න ඒ ටික අයිති වෙන්නේ මොකේදද? ඒක තියෙන බාහිර රූප උපාදාන ස්කන්ධය. දැන් බාහිරයි අභ්‍යන්තරයි ඔක්කොම එකට එකතු කරලා ගත්තාන් පස්සේ මොකක්ද තියෙන්නේ? ඒකට අපි කියනවා සමස්ත රූප උපාදානස් ස්කන්ධය කියලා කියනවා. සමස්ත රූප උපාදාන ස්කන්ධය.
මේ රූපයන්ට ප්‍රත්‍ය මොනවාද? මේ රූපයන්ට හේතු මොනවාද? ආහාර එවැගේම කර්ම ඍතු ආදී ප්‍රත්‍ය තිබෙනවා. ඒවා ප්‍රත්‍යයෙන් හටගන්නා බව මෙනෙහි කරනකොට, දකිනකොට, හොඳින් විමසා බලන කෙනාට මොකද්ද ප්‍රකට වෙන්නේ? ඒවා අනාත්මයි කියලා දැනගන්නවා. ඒවා සත්වයේ පුද්ගලයෙක් නොවේයි කියලා දැනගන්නවා. නැත්නම් අපිට නිතරම අහුවෙන්නේ මම රූපය දැක්කා. ඔක තමයි සාමාන්‍ය අපිට සිදුවීම. එහෙනම් අපි ගැලවෙන්න ඕන මොකෙන්ද? මේ මම කියන එකෙන් ගැලවෙන්න ඕන. අන්නේ ගැලවීම සඳහා මේ පරමාර්ථ ධර්මියෝ ප්‍රකට වෙන විදියට බලන්න ඕන. තේරුණා නේද? දවසක් මගේ ලොකු සයන්නාසේ මට කියන කතාවක්, ආශ්මතුම් බලන විදියටයි පේන්නේ කියලා. ලස්සන කතාවක් ඒක. අපි බලන්නේ මම දකින්නවා කියලා නම් ඒ විදියට හිත හැඩගැහෙනවා. අපි බලන්නේ මම බලනවා නෙමෙයි, පංච උපාදානස්කන්ධයක් ඇතිව නැති වෙනවා කියලා බලනවා නම් හිත ඒ විදියට හුරු වෙනවා. දැන් අපි මෙච්චර කාලයක් බලලා තියෙන්නේ කොහොමද? මම බලනවා, මම දකින්නවා, මට ඇහෙනවා, මට පේනවා ආදී වශයෙන් තමයි අපි බලන්න පුරුදු වෙලා ඉන්නේ. හිත දැන් ඒ විදියට හුරු වෙලා තියෙන්නේ. පළවෙනි වතාවට ඕකේ අනිත් පැත්ත අහනකොට මොකද වෙන්නේ? කනට වැදුනා වගේ නිකන් එකක් වෙනවනේ. අකුණු ගැහුවා වගේ නේ. නේ? මූල්හස්සවා මග්ගං ආචික්කෙය්‍ය අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරෙය්‍ය. ඈ අන්ධකාරේ හිටපු කෙනෙකුට පහනක් පත්තු කළා වාගේ පුදුම පුදුම මේ සහනයක්, සහනදායි සිතුවිල්ලක් ඇහෙනෝනේ නේද? දැන් අර මං එකපාරට කතා කරලා කිව්වනේ ඔය දේශනාවක, අදත් අපි ඒක උදාහරණයක් ගත්ත, මේ අර වාහනේ උදාහරණේ. ඒක ගොඩාක් අයට වැදිලා. සමහර අම්මලා අඬා අඬා කතා කරලා කියන්නේ, ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටපි මේ මම කියන එක ගලවන්න කොච්චර කතා කළත්, දැන් අපි භාවනා කරනකොට අපි කියනවනේ හැම වෙලාවෙම කියනවා මම නොවේ, මගේ ආත්මය නොවේ, මේ ඇස හේතුන් නිසා හටගත් හේඳ, හේතු නැතිවන විට නැතිවන හේඳ, අනිත්‍යයි 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 කියලා පොඩි සින්දුවක් කියනවනේ නේ. හැබැයි කිව්වට ඒකෙදි ගැලවෙන්නේ නැහැ. ඒක මේ අනාත්ම බව, අනිත්‍ය බව ගැල වැටෙන්නේ නැහැ හිතට. හිතට වැටෙන්නේ නම් එයාට වැටෙන පරිදි පෙන්වන්න ඕන. එයා කැමති විදියක් තියෙනවනේ. එයා තේරුම් ගන්න විදිහක් තියෙනවනේ. නේද? එයාට තේරුම් යන භාෂාවෙන් ඇත්තටම කියලා දෙන්න ඕනේ මේකේ සත්‍ය මොකද්ද කියලා. මේක කනබුණ ආහාරයකින් හැදිලා තියෙන, ඒක මම නෙමෙයි, මගේ නෙමෙයි, මේක වෙන එක කෙනෙකුට අයිති එකක්. මං ගිහිල්ලා කුලී ගෙදරක ඉඳගෙන මම කියන දේ මගේ කියලා. එනම් පිස්සු. හරණ ඉතින් බුදුරජාණන් වහන්සේ කියව සබ්බේ පුතුජනා උම්මත්තක. එනවා මේ කියවන්නේ. මඟ, මගේ ඇඟ, මගේ අත, මට පේනවා, මට හිතෙනවා, මට දැනෙනවා ආදි වශයෙන් නිතර හිතන්නේ මොකක් නිසාද? ඔන්න ඕක. බුද්ධ ශාසනයේ තියෙන විශේෂත්වය මොකද්ද? බුද්ධ ශාසනයේ විතරයි ඔයාට මේ කෑල්ල කඩලා පෙන්නන්නේ, මේක මම නෙමෙයි, මේක මගේ නෙමෙයි, මේක මගේ ආත්මය නෙවෙයි, මේක හේතුවක ඵලයක්, මේක සර්වබලධාරී දෙවියන් වහන්සේගේ මැවීමක් නෙමෙයි, මේක හේතුවක ඵලයක්. ඔන්න ඔය කෑල්ල ඉගෙන ගන්නයි අපි මේ මනුස්ස ලෝකෙට ආවේ. ඇවිල්ලා මොනවද කරේ? ඈ මෙහෙම කරගෙන හිටියානේ නේ. හැබැයි මේ කෑල්ල ඉගෙන ගත්තේ නැහැ. එහෙනම් මේ කෑල්ල ඉගෙන ගන්න නැතුව ගෙවල් හැදුවත්, ළමයි හැදුවත්, ඉගෙන ගත්තත්, ඉගෙන්නුවත්, රස්සා කළත්, දොස්තර වුණත්, කොන්දොස්තර වුණත් මැරෙනකොට බින්දුවයි. මේක ඇල්ලිගෙන ගත්තා. ධම්මේන තේසාම අධිකෝ විශේෂත්, ධම්මේන හීන පසුබිර සමාන. ධර්මයෙන් අධික විශේෂණයක් වුණොත් විතරයි ඒ පුද්ගලයා වැදගත්. ධර්මේන හීනක්, ධර්මයෙන් පුංචිනං, ධර්මයේ හීන නම් පසුබිර සමානක්, තිරිසංගත හා සතාහා සමාන. තිරිසනෙක්මයි කියලා කියන්නේ. ඇයි තිරිසනා කරන්නේ මොකද්ද? කාලබීලා ඉඳලා මැරලා යනවා. අපි කාලබීලා ඉඳලා ගෙවල් හදලා ළමයි හදලා උගන්නලා මැරලා යනවා. තිරිසන් සතා වගේමයි. දැන් අපි පොඩ්ඩක් හරි මේක ඇහුවා නම් ඔන්න තිරිසංගතියෙන් පොඩ්ඩක් වෙනස් වෙනවා. තේරුණනේ? ඒ නිසා දැන් ඔබ තේරුම් ගන්න ඕන විදර්ශනා කරන්නම පාදක වන මේ ධර්ම කරුණු ටික ඔබ අනිවාර්යෙන් ඉගෙන ගන්නටම ඕන කරනවා. ඒ ඉගෙන ගත්තාම තමයි මේවට දාන්න පුළුවන්. නැත්නම් ඕලාරික වශයෙන් ඔයා නැවත දාන්නේ, නැවත ආයිසරයක් දාන්නේ මොනවද?
මේ ශරීරයේ හේතුන් වලින් හැදිලා තියෙනවා. හැබැයි ඔබ ධර්ම න්‍යායන් ටික නිවැරදිව ඉගෙන ගත්තොත්, පරමාර්ථ ධර්මයන් ටික ඉගෙන ගත්තොත්, ඔයා මේක බලනකොට පරමාර්ථ ධර්මයයි ඉස්සරහට එන්නේ. දැන් නිකන් වචන ටිකක් එන්නේ. හරි, මෙන්න මේ තියෙනෝනේ පීරිසිය. මෙන්න මේ පීරිසිය කියන එක ඔයාට පේනවනේ. මේක නාමද රූපද? මේක මේක නාමද රූපද? නාම කියන්නේ චිත්තචෛසික. දැන් මම රූප කිව්වහම පොඩ්ඩක් නිකන් ඔරෝල බැලුවහම නාමලු. දැන් එහෙම බය වෙන්න එපා. ඈ මේක රූප, මේක රූප, මේක නාමත් නෙවෙයි, මේක රූපත් නෙවෙයි, මේක පඤ්ඤත්තියක්. පීරිසිය කියන්නේ පඤ්ඤත්තිය. සම්මුතියන්නේ ඔය දැන් කියන ගිරව් වගේ. සම්මුති සම්මුති. ඉස්සෙල්ලා උත්තර දෙන්න ඕන. මොකද්ද ඒක? ඒක පඤ්ඤත්තිය. දැන් පඤ්ඤත්තියක බිඳීම, කෝපයක බිඳීම, කෝපයක අනිත්‍යතාවය බලලා වැඩක් නැහැ. ඔයාට මේක අහුවෙනකොට අහුවෙන්න ඕන මොකද්ද? මේක අහුවෙනකොට අහුවෙන්න ඕන කෝපය පීරිසිය නෙමෙයි, අතට අහුවෙන්න ඕන පටවිය. දැන් තේරුණාද සියුම් තැන? දැන් තේරුණාද? දැන් පටවිය හුරු කරන්න. දැන් මේ බලන්න, දැන් සමහර වෙලාවට බාත්รูම් එකට ගිහිල්ලා වොෂ් කරන වෙලාවේ මෙහෙම ඇඟ අතුල්ලනකොට අහුවෙන්න ඕන මොකද්ද? දැන් කියන ගිරව් වගේ. දැන් අහුවෙනවද? දැන් මට ඕක කිව්වට අහුවෙනවද? දැන් සමහර වෙලාවට අහුවෙනවා. ඔව් අහුවෙනවලු. හරිද? දැන් අහුවෙලා සෝවන් වෙලා ඉන්නේ මේගොල්ලෝ. හරිද? මේ අහන්න හොඳට සිහියෙන් මේක බලන්න. අතුල්ලනකොට හැමතිස්සෙම අතුල්ලන්නේ මගේ කුණු අතුල්ලනවා කියන එක නෙමෙයිද අහුවෙන්නේ. මේක හොඳට හිත පවත්වන්න. ඒ හිත පවත්වනකොට ඔබට අහුවේවි මොකද්ද? මෙන්න පඨවිය, කාය විඥාණය, පොට්ටබ්බය මේ ටික අහුවෙයි. පරමාර්ථ ධර්ම ප්‍රකට කරගන්නේ කියලා කියන්නේ මං කෑ ගහන්නේ ඕකට. හරිද? නැත්නම් මගේ ඇඟ අතුල්ලනවා, මම පීරිසිය ඇල්ලුවා, ඕව අහුවෙන්නේ. එසා විදර්ශනාවට පාදක වෙන්නේ පරමාර්ථ ධර්ම මිසක මේ පීරිසි මිනිස්සයෝ නෙමෙයි. දැන් හිතන්නකෝ, මෙහෙම අල්ලලා අල්ලලා අල්ලන වෙලාවේ මෙතන පටවිය නම් අහුවෙන්නේ, කාය විඥාණය නම් පහළ වෙන්නේ. ඕක හිතට හුරු කළා හුරු කළා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. දැන් බලන්න, ඔයා ගෙදර ගිහිල්ලා නෝණගේ අතල්ලනකොට දැන් මොකද වෙන්නේ? නෝණගේ අතල්ලනකොට ඉස්සරනම් රාගය, දැන් පටවිය. අවුයිද? අවුයිද? ඈ ට්‍රයි කරන්න ඕන. ඈ පුතාගේ අතල්ලනකොට, දරුවාගේ අතල්ලනකොට තමන්ට වැටහෙනවා නම් මම මේ අහුවෙන්නේ පටවියක්, මේ හටගන්නේ කාය විඥානයක් කියලා දක්ෂයි, නැත්නම් අදක්ෂයි. එහෙම කෙනා අපායට බරයි, සෝවාන් වීමට දුරයි. තේරුණානේ? අන්න ඒකයි කියන්නේ. හිත පවත්වන්න බලන විදියටයි පේන්නේ. බලන විදියටයි පේන්නේ. බලන්න ඉති. දැන් තමන් කැමති අපායට යන්න සෙනෙහස පවත්වාගෙන, දරු සෙනෙහසෙන් ඉඳලා අපායට යන්න නම් ඒ විදියට බලන්න. දැන් කියලා දුන්නා ක්‍රමේ, බලන්න ඕන ක්‍රමේ නේ. මෙහෙම අල්ලනකොට පටවි ගතිය, රූපේ බලනකොට චක්කු විඥාණය, එහි තිබෙන්නා වූ, මං රූප ධර්ම විතරයි ඉස්සෙල්ලා කතා කරේ, නාම ධර්ම ටික කියන්න ඕන. දැන් මම වෙන පැත්තකට ගෙනිච්චෙත් ඒක වෙන අදහසක් ගන්න ඕන නිසා. දැන් ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවනි, අපි ඇසෙන් රූපය බලන අවස්ථාවේ රූපස්කන්ධය ගත්තනේ. එහි තිබෙන්නා වූ වේදනාව, වේදනාස්කන්ධය. මොන වේදනාවක්ද හටගන්නේ චක්කු විඥානේ? ඈ ලස්සන රූපයක් දකින්නෝ මොකද්ද? සුඛ වේදනාවක්. මේ දවස්වල වහිනව නේද? එළියට එහෙම යන්න එපා. අකුණුත් ගහනව නේද? ඈ චක්කු විඥානේ වේදනාව උපේක්ඛා වේදනාවක්. ආය කොහෙවත් සුඛ සහගත වේදනා, සෝමනස්ස සහගත චක්කු විඥාන හටගන්නේ නැහැ. ඒක මොකද්ද? අහේතුක විපාක සිතක්. අහේතුක කුසල විපාක හෝ අකුසල විපාක හිතක්. තේරුණනේ? ඔබට මේ වෙලාවේ පෙනෙනව නම් අසුචි ටිකක්, ඒ ඔය පෙර, ඔයා පෙර ජීවිතයේ හෝ මීට පෙර
මේ චිත්තක්ෂණයට පෙර කරපු කර්මයක විපාකයක් වශයෙන් පහළවන්නා වූ සිතක්. පැහැදිලිද? ඒක මොකද්ද? අහේතුක අකුසල විපාක. හැබැයි ඒත් උපෙක්ඛා සාගතයි. ඒත් උපෙක්ඛා සාගතයි. ඔයාට පේනවා බුදු පිළිම වහන්සේ නමක්. ඔයාට පේනවා මල් වට්ටියක්. ඒක ඉෂ්ට වූ, ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ රූපයක්. කලින් එක අනිෂ්ට වූ, අප්‍රිය වූ, අසුචි කියන එක නේද? අනිෂ්ටයි, අප්‍රියයි, අකාන්තයි, අමනාපයි. එවැනි රූපයක් දැක්කහම ඒ රූපය දකින්න හේතුව මොකද්ද? දැන් බුදු පිළිම වහන්සේ නමක් දකින්නේ කලින් කර නැනම් පෙළ කරන ලද කුසල කර්මයාගේ විපාකයක් වශයෙන්. එහෙනම් ඒක අහේතුක කුසල විපාක, උපෙක්ඛා සහගත චක්කු විඥානේ, දෙකම උපෙක්ඛා සහගතයි. තේරෙනවනේ? සෝත විඥානත් එහෙමයි. පෙර හොඳ කර්මයක් කළා බණ අහන්න ලැබෙනවා. මේ තියෙන්නේ මේ වෙලාවේ බණ අහන්න ලැබෙනවා. මේ බණ අහන්න ලැබිච්ච එක පෙර ජීවිතේ කරපු හොඳ කර්මයක විපාකයක්. පෙර ජීවිතේ කියනක වචනේ මම කියවෙන්නේ මට පෙර කරන ලද කර්මයක විපාකයක්. එහෙනම් මොකද්ද? කුසල කර්මයක විපාකයක්. අහේතුක කුසල, අහේතුක කුසල විපාක, උපෙක්ඛා සහගත සෝත විඥානය. ඒ වගේම කවුරු හරි බණිනෝ, ඔබට බණිනෝ අහන්න ලැබෙනවා. අහේතුක අකුසල විපාක, උපෙක්ඛා සහගත සෝත විඥාන. ඔය වගේම නාසෙත් එහෙමයි, හොඳ ගන්ධයක්, නරක ගන්ධයක්. තේරෙනවනේ? ඒ වගේම දිවෙත් එහෙමයි, හොඳ පැණි රසක්, කටෝර තිත්ත රසක්. ඊළඟට කයේ තිබෙනවා දෙකක්. හැබැයි කයේ දෙක සුඛ සහගත කාය විඥානේ, දුක් සහගත කාය විඥානේ. ඇයි අම්මා එතන විතරක් උපෙක්ඛා සහගත නොඋනේ? මොකද්ද? ආරම්මණය කෙලින්ම අදාළ ස්ථානයේ අරමුණ වදින නිසා. ద్వාරයේ ඍජුවම වදිනෝ. දැන් වර්ණ රූපයේ තියෙන්නේ එළියේ, ඇහැ තියෙන්නේ මෙහි. හැබැයි අත පිච්චෙනකොට ගින්දර කෙලින්ම අතේ වදිනෝ. සම්පත්තග්‍රාහී. මොකද්ද? සම්පත්තග්‍රාහී. අනිත් එක අසම්පත්තග්‍රාහී ආරම්මන. තේරුම් ගන්න ඕනවා. හරි. දැන් හරි. එහෙමනම් දැන් මම මේ කියන්න ගියේ චක්කු විඥානයේ වේදනාව උපෙක්ඛා සහගතයි. මම එක්තරා දේශනාවක ඇහුවා, දැන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය උපාසකම. පස්සපච්චය ඇස් දෙක පියවෙනවනේ. ඈ පස්සපච්චය කියනකොට මෙහෙම වෙනවා. පස්සපච්චය වේදනා. වේදනා තං වේදේ යං වේදේති තං සංජානාති. නේ යං සංජානාති තං පපංචේති කියලා ඔහොම කියාගෙන ගිහිල්ලා. එතකොට කියන මොකද? යං වේදේති, යමක් විඳිනවද? එතකොට කියනවා ඒකේ වේදනාව හොඳ අරමුණක් ආවොත් සැප සැප මේ මොකද? සෝමනස්ස සහගත සිතක් අට ගන්න පුළුවන්. හරිද වේදේට? වැරදිද? හරිද වැරදිද? තනිකරම වැරදි. මොන හොඳ ආරම්මණයක් ආවත් ඇසේ හටගන්නේ මොන එකක්ද? උපේක්ඛා සහගත චක්කු විඥානය. දැන් එතකොට එහෙනම් මේ සෝමනස්ස බවක් එනවා කියන්නේ කොතනද? ඇසෙන් රූපය දැක පළවෙනි චිත්ත වීතිය ගොස් ඉන්පසුව තවත් චිත්ත වීති කිහිපයක් මනෝද්වාරිකව යනවා. අන්නේ මනෝද්වාරික අර්ථ සාධන චිත්ත වීති වල හටගන්නා වූ සිත්වල වේදනාව හටගන්න පුළුවන්. මොනවද? සෝමනස්ස වේදනාවක් හටගන්න පුළුවන්. ඇයි? අරමුණ හොඳ නිසා මනෝද්වාරයේ හටගන්න පුළුවන් සෝමනස්ස සහගත වේදනාව තිබෙන සිත්. ඒක කතා කරන්න ඕන චක්කුද්්වාරයේ නෙමෙයි. ඒක කතා කරන්න ඕන චක්කු විඥානයේ නෙමෙයි. ඒක කතා කරන්න ඕන මනෝද්වාරයේ මනෝ විඥානවල. දැන් බලන්නකො මේ ධර්ම න්‍යායන් හරියට තේරුම් ගත්තේ නැති නිසා මනෝ විඥානේ ඒක චක්කු විඥානයේට දැම්මොත් තේරෙන්නේ? අම්මා තාත්තා කරොත් හරිද? දැන් ඔයා ගෙදර ගිහිල්ලා අම්මට වඳිනවද මේ මොකද්ද ඈ උද්දිකාරෝ වළින්ගිත් වගේ? හරිද? අන්න ඒ වගේ වැඩක්. ඉතින් ඕගොල්ලෝ හිතනවා අනේ ඒකෙදී චුට්ටයිනේ වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි චුට්ට කොහමද? මේක ආයේ සම්පූර්ණ මේ ධර්ම සාගරේම නිකන් එකපාරටම බහිරව යගිල්ල වගේ වැඩක්. ඒක තේරෙන්නේ නැහැ ඔයාලට. ඒ නිසා මේ එහෙම වරද්ද ගත්තොත් විශාල පරාසයක වැරද්දක් වෙනවා. ඒ චූටි කියලා හිතන්න එපා. හරිද? ඔබට තේරෙන්නේ අනේ ඉතින් එක සිතයිනේ චුට්ටයිනේ කියලා. හැබැයි ඕගොල්ලෝ ධර්මයේ එතනින් එහා පැත්තට අඩිය තියෙන හැම තැනකම ඒක ඒ පටලැවිල්ල නිසා වැරදිනවා. මට ඉතින් ඔය උදාහරණ කියන්න පුළුවන්. මේකට එනවා ගලාගෙන ඒක කියන්න ගියොත් මේ විශාල කාලයක් ඒකට වැය වෙන නිසා මම ඒක නතර කරනවා. හොඳයි. දැන් ප්‍රශ්න අහන්නට කාල වේලාව දෙමු. විදර්ශනා කරන විදිය දැන් ඔය ඕක තේරුණානේ? ඔව්.
නෑ මේක ප්‍රශ්නය හරි අම්මගේ, හැබැයි උත්තරය වැරදි. මේක කාරණය මෙහෙමයි, දැන් අනිවාර්යම චක්කුද්වාරික ආදී චිත්තවීති වලින් ගිහිල්ලා චිත්තවීතියේ කෙලවරින් කර්මපතයක් සකස් වෙන්නේ නෑ. අර්ථසාධන අර්ථසාධන චිත්තවීති කිහිපයක් යන්න ඕන කර්මපතයක් බවට පත් වෙන්න. ඒතර කර්මපතයක් යන්න මනෝද්වාරයේ චිත්තවීති කිහිපයක් යන්නත් ඕන. හරිද? ඒක හරි, ඒ කාරණේ හරි. හැබැයි අම්මා අහන්නේ එහෙනම් ස්වාමීනාස කර්මපතයක් වෙන්නට කලින් අපි නවත්තමුද? එහෙම නවත්තන්න බෑ. එහෙම නවත්තන්න බැහැ නේද? ඉතින් චිත්ත නියාමයේ බොරු වෙන්න ඕන. ඔව්, මනෝද්වාරයෙන් කර්මපත බවටපත් වෙන එක නතර කරන්න නම් ඉස්සෙල්ලාම කරන්න ඕන මෙන්න මේ විදිහට බලන්න පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ ඒක විදර්ශනා කරලා හුරු කළා මුලින්ම මං කිව්වනේ විනාඩි කිහිපයක් ගිහිල්ලා ඈතට ගිහිල්ලා ඉවරලා අපිට අහුවෙනවා මේකේ තියෙන වැරද්ද. ඊට පස්සේ අපි විදර්ශනා කරනවා. ඒ විදර්ශනා කරලා නුවණක් හදා ගන්නවා. නුවණක් හදාගෙන ගිහිල් ඉවර වෙලා අපි සක්කාය දිට්ඨිය දුරු කරගන්න එක මොහොතක සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සක්කාය දිට්ඨිය දුරු වුණාට පස්සේ ඒ සංයෝජන ධර්මයේ දුරු වුණාට පස්සේ නැවත ඒ මෝඩකම පිහිටන්නේ නැහැ. ඒ මෝඩකම නොපිහිටන නිසා මොකද වෙන්නේ? නැවත එවිනි කර්ම සකස් වෙන්නේ නැහැ. දැන් අතෙන්දි නතර කරන එක නෙමෙයි කරන්න ඕන. මෙහි නුවණ උපද්දව ගන්න ඕන. මෙහි නුවණ උපද්දව ගැනීම තුල අරෙහි වැඩේ වෙන්නේ නැහැ. දැන් අපි කරන්නේ මොකද්ද? අපි කරන්න හදන්නේ අර ටැප් එකේ වතුර එනකොට, මොකෝhari වතුර එනකොට ඒ වතුර එන මුලට ඇබයක් ගහන්න තමයි බලන්නේ. හැබැයි අපි ඒ සිද්ධාන්තයට පිළියම් කරන්නේ නැහැ. සිද්ධාන්තයට පිළියම් කරා නම් නැවත කවදාවත් එවැනි කර්ම උපදින්නේ නැහැ. එහෙම නැත්නම් කවදා දැන් ඕකේ අර අපි කරන්නේ අගට පිළියම් කරන්න හදන්නේ. මුලට පිළියම් කරන්නේ නැහැ. මුලට පිළියම් කරන එක තමයි කරන්න ඕන. දැන් මිනී කොච්චර මරලා තිබුණත්, මං කියන්නේ අලුතෙන් මරන්නේ කියන එක නෙවෙයි, මිනී කොච්චර මරලා තිබුණත් අඟුලිමාලට දර්ශනය ප්‍රකට වුණාට පස්සේ, ඒකනේ කියන්නේ දස්සනේන සම්පන්නෝ කියලා නේ, තේරෙනවද කියන එක? අපිට කියවෙන මොකද්ද? දිට්ටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ, සෝවාන් ආර්ය මාර්ග දර්ශනෙහිවත් මෙන්න මේ අනාත්ම දර්ශනයෙන් සම්පන්න වෙන්න කිව්වා. අනාත්ම දර්ශනයෙන් සම්පන්න වෙන කෙනාට මොකද වෙන්නේ? ඒක තුල ගිහිල්ලා ඉවරලා සක්කාය දිට්ඨිය කියන එක සුන් වෙන තැනට, තේරෙනවනේ, අනුපාද නිරෝධයටපත් වුනහම, සක්කාය දිට්ඨිය නැවත නූපදින තත්වයටපත් වුනහම ඒ මනුස්සයා තුලින් ඒ කර්ම සිද්ධ වෙන්න බෑ. දැන් අපි කර්ම නතර කරන්න නෙමෙයි ඕන, මොකද්ද? දෘෂ්ටිය ඍජු කරගන්න ඕන. දෘෂ්ටිය ඍජු කරාම එයා ඉබේම කර්ම කරන්න තු වෙන්නේ. කර්ම වෙන්නේ නැතුව තියෙනවා. අපි දැන් ඒක අනිත් පැත්තට බලනවා. මොකද්ද? ස්වාමීන් වහන්සේ අපි කොහොමද මේ කර්ම ටික නවත්තන්නේ? ස්වාමීන් වහන්සේ අපි කොහොමද මේ චිත්ත වීතියෙන් නතර කරන්නේ? චිත්ත වීති නෙමෙයි, අවබෝධයටපත් කරගෙන මොකද්ද කරන්න ඕන? අපි නුවණින් යුක්තව මේ හිත පුරුදු කරන්න ඕන. පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කවදා හෝ දවසක සක්කාය දෘෂ්ටිය දුරු වුණා නම් ඒ සක්කාය දිට්ඨියෙන් කරන්නා වූ දිට්ඨිගත සම්පයුත්ත සිත හතරම නැවත උපදින්නේ නැතුව යනවා. බලන්නකො අභිධර්මයේ උගන්වනකොට කියනෝනේ මොකද්ද? අපිට තියෙනවනේ ලෝභ සිත් අටක්. ඒ ලෝභ සිත් අටේ දිට්ඨිගත සම්පයුත්ත සිත් හතර නැවත කවදාවත් නූපදින්නටපත් තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ මෝහ සිත් දෙකේ විචිකිච්ඡා සම්පයුත්ත සිත නැවත නූපදින. ඒතකොට සිත් පහක් ආයි කවදාවත් උපදින්නෙම නැති වෙනවා. සෝවාන් වෙනකොට, රහත් වෙනකොට අකුසල් සිත් එකක් නැහැ. ලෝභ සිත් අටම නැහැ, දේශ සිත් දෙකම නැහැ, ඒ වගේම මෝහ සිත් දෙකම නැහැ. අකුසල් සිත් සියල්ල නතර වෙනවා. අන්න එහෙම ඔය ඒ තියරිටිකලි මේ සෛද්ධාන්තිකව මේ ටික ඉගෙනගෙන තිබ්බා නම් පිටකේ ඇසුරු කරගෙන, විශේෂ වචනයක් එක පිටකේ ඇසුරු කරගෙන, නිකන් නෙමෙයි, සමහර ගුරුවරුත් ඉන්නවා අභිධර්මයේ උගන්වනවා, හැබැයි පිටකේ ඇසුරු කරගෙන නෙමෙයි කරන්නේ. ඒක තමයි භයානක බව. ඔව්, සංඛාර විසංඛාර කිරීම කියන වචනයත් අර වගේමයි. දැන් අපි හිතමුකෝ මෙහෙම, යම් කිසි කෙනෙකුට සංස්කාරයෝ රැස් වෙනවා කියන්නේ මොකද්ද? සංස්කාරයෝ රැස් වෙන්නේ අපි මේ කර්ම රැස් වෙන විදියට සිත පැවැත්වීමනේ. දැන් අපි හිතමු රහතන් වහන්සේ නමක් බවට පත් වුණාම රහතන් වහන්සේගේ සිත විසංඛාරගත වෙනවා කියලා කියනෝනේ. ඒ කියන්නේ නැවත සංස්කාර රැස් වෙන්නේ නැති තැනට හිත නුවණකට පත් වෙලා තියෙනවා. ඒ ඥානයේ මත නැවත සංස්කාරය රැස් වෙන්නේ නැහැ. කර්ම කරනවා, ඒ කියන්නේ කටයුතු, කර්ම කියන වචනේ නෙවෙයි, කර්මකුණ විපාකයක් තියෙනුනේ. කටයුතු කරනවා, ක්‍රියා කරනවා, කර්ම කියන වචනේ ගන්න එපා. කටයුතු කරනවා, මල් පූජ කරනවා, උනාසේ දානේ වළඳනවා, උනාසෙන් පැම් පහසු වෙනවා, සියලු දෑ කරනවා. හැබැයි මොකද වෙන්නේ? උන්වහන්සේට කිසිදු ආකාරයකට කර්ම රැස් වෙන්නේ නැති නිසා මේ මොකද විපාක සකස් වෙන්නේ නැහැ. විපාක සකස් නොවන නිසා මොකද වෙන්නේ? පුළුවන් අරමුණ විඳින වෙලාවේ කරන්න බෑ. එහෙම දක්ෂ වෙනවා නම් ඉතින් අපිට
එහෙම දක්ෂ එකන මෙහෙමයි ඇත්තම කතාව තමයි අපේ ගොඩාක් අය මේ එකන අර ඒකක්ෂණික චිත්ත වශයෙන් එක හිතක බලන්න බැහැ. අපි කරන්න ඕන සන්තතියක් වශයෙන් පොදියක් වශයෙන් අරගෙන ඒ පොදියේ බලන එක තමයි කරන්නේ මූලික විපස්සනා වශයෙන්. තේරුණාද කියන එක? එතකොට ඒක වේදනාව අපිට දැනන උදාහරණයක් වශයෙන් අපි හිතමු ඕන දැන් එක සිද්ධියක් කියමු කකුලක කට්ටක් ඇනලා කියලා හිතනකො. ඒක වේදනාවක් දැනන ඕන දුක්සහගත කාය විඤ්ඤාණය උපදිනකොට. එතකොට දුක් වේදනාව කියන එක දැනෙනවා. ඒ සිද්ධිය මහ ගොඩක් කියන්නේ විනාඩි ගානක වැඩක්. සිත් කෝටි ලක්ෂ ප්‍රකෝටි ගානක් උපදින වැඩක්. එතකොට ඒ එක හිතක බැලුවා නෙමේ සිද්ධියේ සමස්ත සිද්ධියේ වේදනාව කියන එක අර ගන්නවා. දැන් මේ වේදනාව කියන එක මොකෙන්ද ඇවිල්ලා තියෙන්නේ? මේ වේදනාව කියන එක ඇවිල්ලා තියෙන්නේ පස්ස ප්‍රත්‍යයෙන්. තේරෙනවනේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇවිල්ලා තියෙන්නේ. තේරෙනවද කියන්නේ? එතකොට දුක්සහගත කාය විඥානය කියන හිතේ ඉපිදලා තියෙන්නේ මොකෙන්ද? ආරම්මන ප්‍රත්‍යයෙන්. නේ? තේරෙනවද කියන එක? අන්න ඒ වගේ මේ ප්‍රත්‍ය ටික පෙන්වන්න. පෙන්නකොට ඒක මගේ නෙමෙයි මේක මගේ කියලා ගන්න බෑ කියලා හිතටම දෙන්න ඕන. හිතටම මේ අදාළ අදහස දෙන්න ඕන කවන්න ඕන මේක නිසා ඉපදිච්ච එකක්. මේක මම උපද්දව ගත්ත එකක් නෙමෙයි. මේක මගේ මට මේක මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මගේ පාලනේ තියෙන එකක් නෙමෙයි කියන එක මේ හිතට ඒත්තු ගන්නන්න ඕන. අන්න වචනේ මොකද්ද? ඒත්තු ගන්නන්න ඕන. ඒත්තු ගන්නනකම් පෙන්වන්න ඕන. ඔය ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. හට ගැනීම පෙන්නවා නම් තේරෙනවද කියන එක? නිරුද්ධ වීම කියන එක මේ ධර්මයන්ගේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන එක ඉබේම වාගේ වැටහෙනවා. හැබැයි ඒක පෙන්නවා කියලා ගැටලුවකුත් නැහැ. හැබැයි ඔය විදිහට පෙන්නගෙන කාලයක් තිස්සේ කරගෙන යනකොට අන්තිමටම පෙනෙන්නේ මේ හට ගැනීම කියන ධර්මතාවය. තේරෙනවද කියන එක? හට ගැනීම කියන ධර්මතාවය පේනවා. ඒක හොඳටම වැටහෙනවා. උදේවැය කියන එක, ඇතිවීම නැතිවීම කියන එක. හරිනේ? එතකොට යේ ධම්මා හේතු පබවා කියනකොටම සෝවන් වුණා. කවුද? නෑ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආයි සෝවන් වෙන්නේ නෑනේ. උපතිස්ස පිරිවැජ්ජියා. හරිද? සාරිපුත්ත මහරහතන් වහන්සේ සෝවන් වුණාලු. හරිද? හරිෂෝ. ඒකනේ ගරුතර ස්වාමීන් වහන්සේ මෙන්න මේ හරි ප්‍රශ්නයක් අහලා තිනවා. ආනාපාන සතිය සති නිමිත්ත තුල පිහිටවීමේ පියවර ටික කෙටියෙන් නැවත පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මම කරුණාවෙන් ඉල්ලා සිටිනු නිදාගන්නේ නැතුව අසා සිටින මෙන් ඉල්ලා සිටිනවා. මේ ඒ වෙලාවේ නිදාගෙන. ඉතින් ඒ වෙලාවේ නිදාගෙන මට වද දෙනවා ආයිසරයා. එතකොට මම මොකද දෙන්නේ? තවත් කීප දෙනෙක්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන එක නතර. දැන් ඒ ටික YouTube එකේ මේක දේශනාව යනවනේ අම්මා. ඒසත් දැන් ඇත්තටම මේකට කාලයක් ගන්න එක අපරාධයක් වෙනවා තව බොහෝ පිරිසකටනේ. දැන් මේක රූපවාහිනිය යනවා, ඊට පස්සේ YouTube එකේ යනවා, ආයෙත් සැරයක් මේක අරගෙන 3-4 වතාවක් නේ 10-12 වතාවක් බලන්න. එයි මටම වද දෙන්නේ නේද? හා අපරාධය කියන්නේ ඕගොල්ලන්ටයි මේක අපරාධය. අර ගිලම්පස වන්දන වෙලාවේ මං කුටිය ඇතුළට වෙලා කල්පනා කරේ අපරාධය ඒ ටිකත් මෙන්න මොනවා හරි කියලා දෙන්න තිබ්බනම් කියලා. ඕගොල්ලන්ට ඉතින් ගිලම්පස නැතුවම බෑනේ. ගරුතර ස්වාමීන් වහන්සේ සමත භාවනාවේ විපස්සනා භාවනාවට හරවා ගන්නා ආකාරය කෙටියෙන් පහදා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. මමත් ඕගොල්ලන්ගේ ඉල්ලීමක් කරනවා. ඕගොල්ලන්ගේ අම්මා තාත්තා කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තමන්ගේ අම්මා තාත්තා බවට පත් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සමත භාවනාව විපස්සනා භාවනාවට බවට හැරවිය හැකිද? බැ, සමත භාවනාව සිදුකොට විපස්සනා භාවනාවට යන ආකාරය පැහැදිලි කරලා දෙන්න කිව්වනම් මම ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. ආ, ඒකද කියලා තියෙන්නේ. කියන්න තේරෙන්නේ නැහැ. ඒක වැඩේ තියෙන්නේ. දැන් සමත භාවනාව විපස්සනා භාවනාවට හරවනවා නම් මිරිස් පොල් බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම බැහැනේ. මිරිස් කියන්නේ අනෙකක්, පොල් කියන්නේ තව එකක්. නේ? ඒක දෙකක්නේ. දැන් සමත භාවනාව කරලා සමත භාවනාව සිදුකොට අවසානයේදී විපස්සනා භාවනාවට කටයුතු කරගන්න ආකාරය නේද? පීවර ටික කියලා දෙන්න කිව්වොත් මෙහෙමයි කරන්නේ. සමත භාවනාව කරලා හිත එකඟ කරගන්න ඕනේ අම්මා. ආනාපාන සතියෙන් සමත භාවනාව කළා හිත එකඟ කරනවනේ. හිත එකඟ කරේ මොකටද? හුස්ම රැල්ලට. හුස්ම රැල්ල කියන්නේ අන්තිමට අවිල්ල බැලුවාම මොකද්ද? වායෝ පොට්ටබ්බ ධාතුව. ඒ කියන්නේ රූප ටිකක්. කය කියන්නේ මොකද්ද? රූප ටිකක්. මේ රූප මිටිය කියන එක මොනවද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත් නේද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කයෙහි, එමනනම් ආනාපාන සතියේ කයෙහි පොට්ටබ්බ වායෝ ධාතුවේහි, එමනනම් ඒ රූප මිටියෙහි සමුදය බලන්ට. සමුදය කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න බව පෙන්වන්න, කර්ම ප්‍රත්‍යයෙන් හටගන්න බව පෙන්වන්න, ඍතු ප්‍රත්‍යයෙන් හටගන්න බව පෙන්වන්න. මේ රූප ටිකට පෙන්නකොට අපේ හිත පිළිගන්නවා, අපේ හිත අදහන්න පටන් ගන්නවා, මේක මම නෙමෙයි, මේක මගේ නෙමෙයි, මේක හේතුවක ඵලයක්.
හේතුවක ඵලයක් කියලා පිළිගන්න පටන් ගන්න. පැහැදිලිද? ඔන්න විපස්සනාවට නංවනවා. ඔය විදිහට ඕකේ තියෙනවනේ ඊට පස්සේ චිත්තානුපස්සනාවේ චිත්ත කොටස එනෝනේ. ඒතර මේක විඥානයක්ය. මේක වේදනාවක්ය. මේක ධර්මතා සමූහයක්ය කියලානේ. අන්න ඒ විදිහට ගන්නකොට අපිට එනවා මොකද්ද? නාම රූප දෙකක හෝ අතන ගත්තොත් රූප මිටියේ විතරක් හරි මම කියලා ගත්ත ගතිය කැඩෙනවා. කයක් මම මේ කය මගේ කියලා ගත්ත එක කැඩෙනවා. එතනත් මොකද්ද වෙන්නේ? ආනාපාන සතිය තුලින් අවසානේ විපස්සනාවට නැංවිලා කායානුපස්සනාව නිසා කයක් එහෙම නැත්නම් රූප කොටසක් ඒ රූප කොටසද අවසානේ මම නොවේ කියන තැනට හිත පිහිටනවා. මේ රූප කොටසද මම නොවේ කියන තැනට හිත පිහිටනවා. ඒ නිසා මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් දුන්නේ අදාළ ප්‍රශ්නය නිවැරදි කරලා ප්‍රශ්නේ වැරදි ප්‍රශ්නේ නිවැරදි විය යුතුයි. සමත භාවනාව සිදුකොට ඊට පස්සේ මොකද්ද කරන්න ඕන? විපස්සනා භාවනාවට ආවට ඒ වචන ගොඩාක් දුරට ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව විපස්සනාවට නංවන්නේ කෙසේද කියලා. මෛත්‍රී භාවනාව සමත භාවනාවක්. ඒක විපස්සනාවට නංවන්න බෑ. තේරෙනවනි? දැන් සමහර වෙලාවට අපි අහලා තියෙනවා මේ සමහර තැන්වල තියෙනවා මෛත්‍රී භාවනාව කරනකොට මේ ඒකේ ගන්නවා මොකද්ද විපස්සනාව කියලා අරගෙන වැරදි එකක්. මෛත්‍රී භාවනාව කරන්නේ කාටද? මම වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, දුක් පීඩා නැත්තෙක් වෙම්මා, සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්මා, දුකින් මිදෙම්මා, නැත්නම් නිවන් ලබම්ම අහං අවේරෝ හෝමි, අවේරෝ හෝමි, වෛර නැත්තෙක් වෙම්මා, අභ්‍යාපජ්ජෝ හෝමි, ව්‍යාපජ්ජ කියලා කියන්නේ ව්‍යාපාද, තරහ නැත්තෙක් වෙම්වා, ඊට පස්සේ අනීගෝ හෝමි, ඊග කියන්නේ දුක් පීඩා, එතකොට දුක් පීඩා නැත්තෙක් වෙම්වා, ඊට පස්සේ සුඛියත්තානම් පරිහරාමි, සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්මා, දුක්ඛා මුංචාමි, දුකින් මිදෙම්මා, නැත්නම් නිවන් ලබම්මා, ওই ටිකනේ අපි කියන්නේ නේද? ওই ଟିକ තමයි අපි කතා කරන්නේ. එතකොට මෙතෙන්දි මේ විදිහට බලනකොට සක්කාය දිට්ඨිය වැඩෙනවද නැද්ද? ඈ? සක්කාය දිට්ඨිය වැඩෙන්නේ මම කියලානේ කියන්නේ. මටමනේ කියන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? මම නැතුව කියන්න ඕන. කොහොමද කියන්න ඕන? ඈ? දැන් සියලු සත්වයෝ කියන්නේ සත්වයෝනේ යම්. එහෙනම් මොකද්ද කරන්න ඕන? හා එහෙනම් මොකද කරන්න ඕන? නෑ අපිට කරන්න තියෙන්නේ එතකොට මොකද්ද? මේකේ ධාතු ස්වභාවය අරගෙන ධාතු වලට සුවපත් වේවා කියලා කියන්න ඕන. අන්න හරි ලුගොං කම. හරිද? ඈ එතකොට පඨවි ධාතුව සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා. හරි. එහෙමත් භාවනා කරනෝනේ. ඕන් බලන්නකෝ ඉතින්. එහෙමත් භාවනා කරනවලු. ඒ කියන්නේ ඇත්තටම කොයිතරම්නම් මුග්ධද කොයිතරම්නම් අඥානද අම්මා සත්ව පුද්ගල ප්‍රඥාත්තිය අරමුණු කරගෙනමයි මේකේ මේ මෛත්‍රී භාවනාව කරන්නේ. ඒ කියන්නේ අර සිරිපාලගේ මුරුංග ගහේ කතාවමයි. ඒ කියන්නේ මුලට මුරුංග ගහ කපන්නේ නෑනේ. ඉස්සෙල්ලම මොකද වෙන්නේ? මුරුංග විකුණලා ලොරිය අරගෙන පස්සේ තමයි මුරුංග ගහ කපන්න ඕනේ. මෙන්න බලේ පැන්න ගම මුරුංග ගහ කපලා. ඈ? දැන් ඒ නිසා කරුණාකරලා මතක තියාගන්න ඕනේ මේ මෛත්‍රී භාවනාවෙන් සමතය කරගෙන හිත සමතයටපත් කළා. ඒකෙන් හදාගත යුතු දේවල් ටික හදාගෙන ඊට පසුව අරමුණක් අරගෙන සමතය හිත සමත කරලා තියෙද්දි දැන් මේ බලන්නකෝ. එහෙ මෙහෙ දුවන හරකෙක්ගේ පිටේ කරත් එකට ගහන්න බෑනේ. ඉස්සෙල්ලම මොකද කරන්නේ? හරකා කුළු හරකා එක කැලෙන් අල්ලගෙන එන්නේ. ඒක ගෙනල්ලා මෙන්න මේ කණුවේ මුලටම බෙල්ල හිර කරලා ගැට ගහනවා. හරිද? ගැට ගහලා මොකද කරන්නේ? අර එහෙ මෙහෙ දුවන එක නතර කරලා එක තැනකට ගැට ගහලා සතියක් විතර කන්න දෙන්නේ නැතුව ඉන්නවා. දවස් දෙක තුනක් කන්න දෙන්නේ නැතුව ඉන්නවා. එතකොට හරකගේ මොකද වෙන්නේ? අර තිබිච්ච වෙර බහිනවා. ඈ වෙර බැස්සට පස්සේ ඊළඟට දවස් තුනකින් විතර අර කරත්තේ ගැට ගහ ගන්න ඕන මිනිස්සයා මොකද කරන්නේ? ඒකට පුන්නක්කු ටිකක්, තනකොළ ටිකක්, කෙහෙල් ගෙඩියක් දාලා රසට ගෙනහිල්ලා ළඟට දුන්නාම මේ හරකා කල්පනා කරනවා ඈ මාව ගෙනාපු හරකා තමයි මේකා. ඒ වුණාට මට දැන් කන්න තියෙන එකම මේ මිනිස්යාගෙන් විතරයි. නමුත් මැරෙන්න කලින් ඉතින් මම මේක කන්න ඕනේ කියලා එයාට ලෙන්ගතු වෙලා ටිකක් කනවා. ඔළුවත් අත ගන්නවා. ඊට පස්සේ දවස් දෙකක් යනකොට තව මොනවා හරි හොඳ කෑම දෙනවා. ඔහොම ඔහොම වෙනකොට මෙයාට ලෙන්ගතු වෙනවා. මෙයාට කැමති වෙනවා. කැමති වෙලා මොකද කරන්නේ? ඊට පස්සේ ඉතින් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ටිකක් දවස් යනකොට කරත්තෙටත් බෙල්ල තියෙනවා.
තේරුණානි. අන්නේ වගේ අපි ඉස්සෙල්ලා මේ ආරම්මන නානත්වයක් මත දුවන්නා වූ සිත ඇසෙන් එළියට පයින්නෝ, කනෙන් එළියට පයින්නෝ, නාසයෙන් එළියට පයින්නෝ, දිවෙන් එළියට පනින්නා වූ වඳුරු මානසිකත්වයක් තිබෙන මේ හිත එක තැනකට කරලා තමයි අපි මොකක් කරන්න ඕනද? විපස්සනා කරන්න ඕන. ඒ සඳහා තමයි මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය, මොනවාද මරණානුස්සතිය, අසුභානුස්සතිය, චාගානුස්සතිය, දේවතානුස්සතිය, උපසමානුස්සතිය ආදී අනුස්සති 40ම අරගෙන නේ තේරෙනද කියන්නේ? අනුස්සති 10යි සම 40 කර්මස්ථානයක් තියෙනව නේද? ඈ ඒ සම 40 කර්මස්ථානයේම සමත භාවනාවලින් කරන්නේ සමත කරන එක. සමත කරන එකේදී සමත කරන්න ඒක විපස්සනා කරන්න එපා. තේරෙනනි? මම දැක්ක මේ ළඟ දවසා YouTube එකේ තියෙන අරහත්වයේ දක්වා මෛත්‍රී භාවනාව කියලා. මට ඇත්තටම හිතින් කියවන සුවපත් වේවා කියලා. අරහත්වයේ දක්වා මෛත්‍රී භාවනාව ගෙනියන්න බෑ. ඈ ඔව් යනවා යනවා. එතකොට ඒ තරම් මෛත්‍රී භාවනාවෙන් නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේම ඒගොල්ලෝ ඒගොල්ලෝ මේ කරණීයමෙත සූත්‍රය මොකක්ද තියෙන්නේ? ඈ අනාගාමී වෙනකන් තියෙනවා. කොහෙද තියෙන්නේ? මේ උන්දලා මේ මේ මේගොල්ලෝ මේ සූත්‍රයකවත් අර්ථය දන්නේ නැති හැටි. නහි ජාතු ගබ්බසෙයියං පුනරේතිති කිව්වේ අනාගාමී වෙනවා කියන එකද? ඈ එතන කියන්නේ මොකද්ද? චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? ධ්‍යාන. ධ්‍යාන ලැබුවට පස්සේ මොකද වෙන්නේ? අනාගාමී නෙමෙයි ධ්‍යාන තලයක උපදින්න පුළුවන්. තේරෙනවද කියන එක? පඨම ධ්‍යාන තලයේ උපදින්න පුළුවන්. ධ්‍යාන තලයක උපදින්නේ නැහැ කියන්නේ එතකොට කාමාවචර නැහැ, රූපාවචරයි කියන එක. එතකොට මව කුසක උපදින්නේ නැහැ, ගබ්බසෙය නැහැ. කවුද කිව්වා අනාගාමී කියලා? කවුද ඔබට බොරු කිව්වේ? හරිද? ඒසා තේරුම් ගන්න මේවා කියනකොට කියන්න කෙසේ කීවත් අසන්න ධර්ම න්‍යාය තුල පිහිටා යහන්ට ඕන. හරිද? ධර්ම න්‍යාය දන්නේ නැතුව ගියාට පස්සේ මොකද වෙන්නේ? ආතරමං වෙනවා. දැන් එතකොට එහෙමනම් ඉතින් මොකද වෙන්නේ? මෛත්‍රී භාවනාව සමත භාවනාවක් නොවේය. අනාගාමී වෙන්න, අනාගාමී නෙමෙයි මං කියන්නේ සෝවාන් වෙන්නකෝ. සක්කාය දිට්ඨිය දුරු කළා. සක්කාය දිට්ඨිය දුරුවෙන් දිරුවෙන්න බුදුරජාණන් වහන්සේ කියන පංච උපාදානස්කන්ධය උදෑවි බලන්න. මෛත්‍රිය කියන්නේ පංච උපාදානස්කන්ධය නෙමෙයි, සත්ව පුද්ගල ප්‍රඥප්තියම කෙලින්ම සත්වයකට මෛත්‍රී කරන්නේ. ඕගොල්ලන්ට ඒකවත් තේරෙන්නේ නැද්ද? සත්ව පුද්ගල ප්‍රඥප්තියකට මෛත්‍රී කරලා මෛත්‍රී කළම තියෙන්නේ සත්වයකට පුද්ගලයකට. සත්ව පුද්ගල භාවයෙන් මිදෙන්නේ නැතුව අනාගාමී වුණේ කොහොමද කියන්නකෝ? ඉස්සෙල්ලා අනාගාමී වෙන්න කලින් නේ අනාගාමී නෙමෙයි මට හිතෙන්නේ අනාගෙන ගාගමී වෙලා. ඈ අනාගෙන ගාගමී. ඉතින් මට මේවට කියන්න වෙනෝ ටික. ඈ හරි අන්න ඒකනේ. හරිද? ගොයන් කපන උපමාවේදී කෙලින්ම භාග්‍යතුන් වහන්සේගේ මේ අදහස මම මේ මගේ අදහසට මම අරගෙන තියෙන්නේ. මේ ගොයන් කපනකොට සමත භාවනාවේදී කරන්නේ මොකද්ද? මේක අල්ල ගන්න එක නේ. ගොයම් මිට අල්ල ගන්නවා සමත භාවනාදී කරන්නේ ඒක. එතකොට ඒක තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. හැබැයි සමුච්ඡේද ප්‍රහාණය කරන්න මේක දෑකට දාලා කපන්න ඕන. එතන මෛත්‍රී භාවනාව වාගේ භාවනාවලදී වෙන්නේ සමත භාවනාව අල්ලගෙන හත් අවුරුද්දක් හිටියත් ගොයම් මිට නම් ආයේ කපල ගෙට ගන්න බෑ. ඕ කපල ගෙට ගන්න බෑ. ඒ කපල ගෙට ගන්න නැති තාක්කල් වී ගන්න බෑ. වී ගන්න බෑ කියන්නේ හාල් ගන්න බෑ. හාල් ගන්න බෑ කියන්නේ බත් උයන්න බෑ නේද? ඕනනම් තනකොළ නම් කත හැකි. ගොයන් ටික ඔව්. ඉතින් ඕවා කියන කට්ටියට ඇත්තටම ගොයන් තමයි කවන්න වෙන්නේ නේ. ඇයි ඉතින් එතනින් එහා පැත්තට යෑමක් නැති එකක් ඈ යෑමක් නැති එකක් පෙන්නලිවර වෙලා අර විදිහට කියනවා. ඒ කියන්නේ පැහැදිලිවම සක්කාය දිට්ඨිය දුරු වෙන්නට පංච උපාදානස්කන්ධය වෙන් කරගෙන බලන්න ඕනේ කියනවා. පංච බුදුරජාණන් වහන්සේම කියනවනේ මෛත්‍රී භාවනාවේදී සත්ව පුද්ගල ප්‍රඥප්තියටයි මේ මෛත්‍රී කරන්න කියලා. දැන් සත්ව පුද්ගල ප්‍රඥප්තිය අරගන්න නැතුව අපි කොහොමදනේ පටවියට මෛත්‍රී කරන්නේ? දැන් මට කියනකෝ බලන්න. දැන් අපි හිතමු මෙහෙම. මම මේ තාත්තට මෛත්‍රී කරනවා. හරිද? අපි හිතමු සිරිපාල සුවපත් වේවා කියලා මෛත්‍රී කරනවා. හරිද? තේරෙනව නේද? සිරිපාල සුවපත් වේවා කියලා මෛත්‍රී කරන්නේ නැතුව අපි කියනවා මෙහෙම, සිරිපාලගේ කෙස් ගහ සුවපත් වේවා. පිහිටනවද ඒක? ඈ? සිරිපාලගේ නියපොත්ත සුවපත් වේවා. එහෙම අරමුණු කරන්න පුළුවන්ද? එතකොට ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? මං කියන්නම් ඇත්ත වෙච්ච කාරණේ. ඕගොල්ලන්ට පදනමක් නැහැ. ඕගොල්ලෝ ලංකාවේ, මාත් ලංකාවේ තමයි, පදනමක් නැහැ ඔයාලට. බුරුමේ නම් සියලුම මිනිස්සුන්ට පදනමක් තියෙනවා.
කවුරු හරි හාමුදුරුව කෙනෙක් බණ කියනවා නම් ඒ හාමුදුරුව ගිහිල්ලා ඉස්තෙල්ලාම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය වගේ මණ්ඩලයක් තියෙනවා අන්න ඒකේ පෙනී ඉන්න ඕන. පෙනී ඉඳලා ඒකේ බණක් කියලා ඒකෙන් සමත් වෙන්න ඕන. ලංකාවේ ඕන පූස් පැටියෙකුට බණ කියත හැකි. ඕ හරිද? හොඳයි, ධාතු මනසිකාරය පිළිබඳව පැහැදිලි කරන්න කියලා කියනවා. යම්කිසි කෙනෙක් ධාතු මනසිකාරයේදී කරන්නේත් දැන් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී මේ ධාතු ටික අරගෙන ඒ ධාතු ටික මොනව වශයෙන් බෙදා ගන්නවද? ඈ එතන තිබෙන්නා වූ පඨවි ධාතු වෙනම ගන්න ඕන. ඊට පස්සේ ආපෝ කොටසට අයිති ධාතු කොටස් වෙනම ගන්න. දැන් ශරීරයේ තිබෙන්නා වූ සමහර කොටස් තිබෙනවා පඨවි ගතික ඒවා, පඨවියට යන ඒවා නේ, පටවියට වැටෙනේවා. ඊට පස්සේ ආපෝ කොටසට අයිති ධාතුන් තිබෙනවා. ඊට පස්සේ තේජෝ කොටසට අයිති ඒවා තියෙනවා. ඊට පස්සේ වායෝ කොටසට අයිති ඒවා තිබෙනවා. එතෙන්දි එයා ධාතු මනසිකාරය කරනවා නම් ඒ ධාතු මනසිකාරය කරලත් හොයාගන්න ඕන අවසාන වශයෙන් මොකද්ද? මේ අනාත්ම වූ ධර්මතා සමූහයක්, තේරෙනවද? අනාත්ම වූ ධර්මතා සමූහයක්, ධාතු සමූහයක් තිබෙනවා කියන කතාව ප්‍රකට කරගන්නවා. ඊළඟට එතනින් අතර වෙන්න එපා. පඨවියටත් ආත්ම සංඥාව පිහිටන්න පුළුවන්. පඨවියටත් හේතු බලන්න ඕන. ආපෝවට රූප ටිකට හේතු බලන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ, දැන් පඨවි කියලා නතර වුණොත් පඨවිය මගේ නෑ, පඨවිය ආහාර වලින් හැදී ඇත. ප්‍රත්‍ය ටික පෙන්වන්න ඕන. ඒක තමයි හැමතිස්සෙම මේ පටිච්ච සමුප්පාදය සහ පဋාණේ තියෙන විශේෂත්වය. පဋාණේ නම් විශේෂයෙන් මොකද වෙන්නේ පෙන්නනවා, මේකට ආහාර ආදී ප්‍රත්‍යයන්ගෙන් හැදී ඇත කියලා නිරන්තරයෙන්ම පෙන්වනවා. පින්වත් ස්වාමින්වහන්සේ, සෝමනස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත් බව උදාහරණ ඇසුරෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. සෝමනස සහගත හසිතුප්පාද සිත. දෙවැනි ප්‍රශ්නය, රහතන් වහන්සේලාට හා බුදුරජාණන් වහන්සේලාට තිබේද අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා? එතකොට මේක අහනවා, සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත් බව උදාහරණ ඇසුරෙන් පැහැදිලි කරලා දෙන්න කියලා. දැන් සෝමනස්ස සහගත සිතේ ගත්තොත් මොකද තියෙන්නේ? යම් ඇලෙන බවක් එහි තිබෙනවා. දැන් උපේක්ෂා සහගත සිත ගත්තොත් පින්වත්නි, උපේක්ෂා සහගත සිතේ ඒ තිබෙන්නා වූ ඇලෙන ගතියත් දුර වෙලානේ. ඒ කියන්නේ දැන් මධ්‍යස්ත වෙලානේ. ඒ මධ්‍යස්ත බව, දැන් කෙනෙක් ගැටෙන්න පුළුවන්, කෙනෙක් ඇලෙන්න පුළුවන්. ඇලෙන ගැටෙන දෙකම සහි දෙකම රහිත වෙලා මධ්‍යස්ත වෙනකොට ඒක මොකද වෙන්නේ? තවත් ප්‍රබලයි. අර ඇලීමේ ගතිය තුලත් යම් දුර්වලතාවයක් තියෙනවා. යම් දුර්වල, ඒ කියන්නේ යම් අඩු බවක් තිබෙනවා. ඒසා වඩාම ප්‍රබල වෙනවා මොකද්ද? උපේක්ෂා සහගත සිත සෝමනස්ස සහගත හිතට වඩා. සෝමනස්ස සහගත හසිතුප්පාද සිත රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට තිබේද කියලා අහනවා. මේකේ පොඩි මතවාද දෙකක් තියෙනවා, ආචාර්ය මතවාද. කෙනෙක් කියනවා දෙකම තිබේ කියලා. හැබැයි මගේ මතය අනිකට තමයි මගේ කැමැත්ත තියෙන්නේ. ආචාර්ය මතවාද දෙකෙන් අනිත් එකට, ඒ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා. දැන් සිනහ පහල කරන හිතනේ අම හසිතුප්පාදන සිත කියන්නේ. සෝමනස්ස සහගත හසිතුප්පාදන සිත කියලා කියන්නේ රහතන් වහන්සේලාට සිනහ පහල කිරීම සඳහා පහලවන හිත. අපිට මොකක් තියෙන්නේ? අපිට සිනහ පහල කරන්නේ මොකෙන්ද? අන්න හරියටම හරි. මොකද්ද? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත හෝ විප්පයුත්ත අසංකාරික හෝ සසංකාරික හිත් වලින් තමයි එන්නේ. එතකොට මොකද? හකහක ගාලා hina වෙනවා, දත් එළියට පේනවා. රහතන් වහන්සේලා සිනාසනෙකට මොකද වෙන්නේ? දත් පේන්නේ නැහැ. ඒ සිනහව මද සිනහවක්, මෝනේ ඉරියව් විතරයි වෙනස් වෙන්නේ. දැන් ඉන්න රහතන් වහන්සේලාගේ කොහොමද? කාට මෙතේ කනගාවට එනකන් එනවනේ, හැ 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 ගාලා නේද? අන්න එතකොට තේරුම් ගන්න පුළුවන් රහතන් වහන්සේලා අරිහතුන් වහන්සේලා මොන හතුද කියලා. ඔය පොඩි දෙයක් ඕගොල්ලන්ට මේව තේරුම් ගන්න මේ ධර්ම න්‍යාය එතනින්ම ඇති. ඒ කියන්නේ දැන් හිතන්නකෝ, මේව රහතන් වහන්සේ වෙනකොට අර සිත් ටික පහළ වෙන්නේ නැහනේ. අර ලෝභ සිත් ටිකෙන් hina වෙන්න බෑනේ. ඇයි? පුඤ්ඤ පාප පහීනස්සනේ, අකුසල් නැහනේ. එහෙනම් දැන් තේරුම් ගන්න ඕනේ, ඒ විදියට කටහැරලා hina වෙනවා නම් ඒ hinaව පහළ වුණේ අසවල් සිතින්. එන මෙයා තාම පෘතජ්ජනයි කියලා හිතන්ට ඕන. ඕකම ඇති. තේනවනේ? තව ඕනම් පොඩි ක්‍රමයක් තියෙනවා. ඒකත් කියලා දෙන්නද? රහතන් වහන්සේලා හොයාගන්න. බණකට ආරාධනා කරන්න. ආරාධනා කරලා ඉවර වෙලා ඔබ වහන්සේට සුවඳ පූජාවක් කියලා හඳුන් කූරක් පත්තු කරලා ළඟින් තියන්න. හඳුන් කූරේ මැද හරියෙන් තුන් හුලස් රතිඤ්ඤයක් ගැට ගහලා තියන්න.
එහෙම ගැට ගහලා තිබ්බහම ටික වෙලාවක් බණ කියාගෙන යන වෙලාවේදී ආන් ඒක පුපුරනවා. පුපුරනකොට මොකද වෙන්නේ? බය වුණා නම් පංච භය වේරයෝ සංසිඳිලා නැත්නම් අරිහතුන්ලා නෙමෙයි. ඉස්සර රජවරු කළා තියෙනවා. මොකද කළා තියෙන්නේ? රජතුමෙක් ඉන්නවා රජවාසලට කතා කරනවා රහතන් වහන්සේලා කියලා රැවටිච්ච කට්ටිය ඔක්කොටම එන්න කියනවා. ඇත්ත රහතන් වහන්සේලාත් වඩිනවා. ඉස්සරහින් ඉන්නවා කවුරු හරි පොඩි ළමයේ රජවාසලේ ඉන්න කොල්ලේ. සියඹලා කරලක් කනවා. දැන් සියඹලා කරල කනකොට රහතන් වහන්සේලා නම් මේකේ කෙල ගිලෙන්නේ නිකන් අර පෙරේතකමට කෙල ගිලෙන්නේ ගුඩුස් ගාලා ඒක වෙන්න බෑ. දැන් අපිට මොකද වෙන්නේ? අපේ ඉස්සරහා සියඹලා කරලක් කෑවොත් ගිලෙනවනේ. අන්න ඒකෙන් එකක් හොයා ගන්නවා. එහෙම කෙල ගිලුනොත් අල්ලගෙන ගිහිල්ලා හොඳට සලකනවානේ. තව තියෙන්නේ තව ඒ විදිහට කටයුතු කරනවා. මොනවාද තව ඒ විදිහට කටයුතු කරන්නේ? නාන්න දීලා රාජ්‍ය අංගනේ මොකද රාජ්‍ය දල තටාකේ පැම් පහසු වෙන්න දීලිවල යටින් ගිහිල්ලා රාජ්‍ය සේවකේ කකුලෙන් අල්ලන එක පාටම. බය වුණාම වතුරත් ගිලිලා කෙල ගිලිලා නේද? හරි විකාරයක් වෙනවා. ඊට පස්සේ ඉතින් රහතන් වහන්සේ දෙනවා නේද? සලකනවා ඇති. හඳයි. දැන් මම කියන්න ගියේ රහතන් වහන්සේලාට සිනහ පහල කිරීමේදී හටගන්නා වූ සිත මොකද්ද? සෝමනස්ස සහගත හසිතුප්පාදන සිත. බුදුරජාණන් වහන්සේලාට පහළ වෙන්නේ මොකද්ද? සෝමනස්ස සහගත නිකන් සිත් නෑනේ. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියනා වූ සිත් දෙකෙන් විතරයි සිනහ පහල කර. ඒ මොන සිද්ද? කුසල් සිද්ද? අකුසල් සිද්ද? ක්‍රියාසිත්. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික ක්‍රියාසිත් දෙකෙන් විතරයි සිනහ පහල කරන්නේ. තේරෙනවද කියන එක? එතකොට සබ්බං කාය කම්මඥාන පුබ්බං ගමඥානානුපරිවත්තං සියලු කාය කර්මයෝ ඥාන පූර්වාංගමව ඥානේ පෙරටු වී හටගන්නේය කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව කියද්දි කියනවා. සබ්බං වචී කම්මඥාන පුබ්බං ගමඥානානුපරිවත්තං සබ්බං මනෝ කම්මඥාන පුබ්බං ගමඥානානුපරිවත්තං සියලු කාය කර්ම වචී කර්ම මනක් කර්ම ඥානේ පෙරටු කොට ඥානේ පූර්වාංගම වීම හටගන්නේය කියලා කිව්වහම ඥානය පූර්වාංගම දැන් සෝමනස්ස සහගත හසිතුප්පාදන සිතේ ඥාන පූර්වාංගම වෙලා නැහැනේ. ඒක අහේතුක හිතක්නේ නේ. ඒසයි ඒක වෙන්න බෑ. එහෙනම් රහතන් වහන්සේට දැන් ආචාර්ය මතවාදයක් තියෙනවා. රහතන් වහන්සේට මෙන්ම බුදුරජාණන් වහන්සේලාට ද හසිතුප්පාදන සිතින් සීනා පහල කරේ කියලා. ඒතර මම පිළිගන්නේ නැහැ ඒක. මම පිළිගන්නේ නැති වෙන්නේ හේතුව තමයි අන්න අර වචනේ තියෙනවා සබ්බං කායකම්ම ඥාන පුබ්බංගම ඥානානුපර. ඥානයේ පෙරට කොටගෙනමයි. එතකොට මොකද වෙන්නේ? ඥාන සම්ප්‍රයුක්ත සිත්වලින් ක්‍රියාසිත්වලින් සීනා පහල කරයි කියන ආචාර්ය වාදයටයි මගේ කැමැත්ත. හරිනේ? ඒක තියරිටිකලි හරි වගේද? හරි වගේ. එහෙනම් හොඳයි. හරියටම හරි. ඒ උනාට කෙරෙන්නේ විදියට වෙන විදියටනේ. ඒ කියන්නේ මෙහෙමයි තනි හිතකින් ඕක කරන්න බෑනේ. සිත් પરම්පරාවක් එනවනේ. සිත් પરම්පරාවක් එනකොට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සිතින් කරන්න ඕනේ කියලා දැන් උපාසකම්මල ඇවිල්ලා ස්වාමීනි මං ඔබ වහන්සේට මේ සිවුර සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත හිතින් පූජා කරමි මට ඉතින් හිනත් යනවා මුන්දලගේ. දැන් තනි හිතින් මේක පූජා කර හැකිද? ඈ පූර්ව මුංජන අපර කියන තුන් අවස්ථාවේම මේක ක්ලියර් වෙන්න ඕන. ඥාන සම්ප්‍රයුක්ත කියන්නේ. ඥාන සම්ප්‍රයුක්ත කියන්නේ දැන් ඔන්න උපාසකම්මලා මෙහෙම හිතන්න. දැන් උපාසකම්ම කෙනෙක් ඔන්න දානෙ ගේනවා. දානෙ ගෙනල්ලා 12යි 5ට පූජා කරනවා. 11යි අපි තුම 11යි 55ට මැදයන්නේ. මෙයා 12යි 5ට දානෙ ගෙනල්ලා පූජා කරනවා. දැන් උපාසකම්ම කොච්චර ලස්සනට හදාගෙන හිටියත් ඇම් බේකන් චීස් බටර් එක ගෙනල්ලා දුන්නත් ඒක ඥාන සම්ප්‍රයුක්තද? නෑ. උපාසකම්මට කට ඇදගල කියන්න පුළුවන් මොකද්ද? ස්වාමීනි මම මේක සෝමනස්ස සාගත ඥාන උපාසකම්මට සතුටක් තියෙනවා. ඥාන සම්ප්‍රයුක්ත නෑ. අයන්න මුලට දාලා ඥාන සම්ප්‍රයුක්තයි. අඥාන සම්ප්‍රයුක්තයි. හරි. තේරෙනවද කියන එක? ඒතකොට ඒ වගේ තව ඉත ගොඩක් දේවල් තියෙනවා. මම ඔක කියන්න ගියොත් හිතරි දෙන්න නිසා කියන්නේ නෑ ඉතින්. ඈ ඥාන සම්ප්‍රයුක්ත නැති ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම දානශාලාවක් හැදුවා කියලා හිතන්නකෝ. ඈ දැන් අපි දානේ වළඳනවා. ගෙනල්ලා තියෙනවා දකුණු අත පැත්තෙන් පැම් වාජනේ. දැන් ගන්නෙ කොහොමද කියන්නකෝ? මෙන්න මෙහෙම කළා මොකද වෙන්නේ? ඇට ඇඹරෙනවා. ඈ අස්ති ඇඹරෙනවා ශරීරේ. ඒක ගන්න බෑ. ඊට පස්සේ පඩික්කම තියෙනවා වම් අත පැත්තේ. දැන් මෙහෙම කරනකොට මේ පැත්තට ඇඹරෙනවා. ඥාන සම්ප්‍රයුක්තද? නෑ. ඊට පස්සේ උපාසකම්මලා සාරියක් අදිනවා මෙහෙම දානශාලාවේ පෝලිමට පුටු ටිකේ. මේ පැත්තේ හාමුදුරුවෝ කෙළවරේ හාමුදුරුවෝ දෙන්න වාඩි වුණාම මැද්දේ හාමුදුරුවෝ වාඩි වුණාම දෙපැත්තේ දෙන්න උඩ යනවා. ඥාන සම්ප්‍රයුක්තද? නෑ. ඒ කියන්නේ නුවණ වැඩෙන ආකාරයට නෑ. ඊළඟට බුද්ධ පූජාව තියෙනවා.
බුද්ධ පූජාව තියෙනකොට බුදු හාමුදුරන්ට අත දෝනය කරන්න පැන් එකක් නෑ. බුදුරජාණන් වහන්සේ වඩින්න ඕන ටැප් එකට. ඥාන සම්ප්‍රයුත්තද? ඥාන සම්ප්‍රයුත්ත නෑ. ඊළඟට බුදු හාමුදුරන්ට බුද්ධ පූජාව තියෙන මේම් වාජනේ. බල්ලෙකුට හොම්බ දාන්න බෑ. හැබැයි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියලා තියෙනවා. ඥාන සම්ප්‍රයුත්තද? නෑ. ඒකට කියන්න පුළුවන් ඉතින් කටඇඹුල් කරලා උල් කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මං ඔබ වහන්සේට මේ බුද්ධ පූජාව ඥාන සම්ප්‍රයුත්ත නේ සෝමනස්ස සාගත උපාසකම් මට සතුටුයි බුදුහාමුදුරන්ට වළඳන්න බෑ පොඩ්ඩක් අතයි අත දාන්නවත් බෑනේ ඉතින් ඥාන සම්ප්‍රයුත්ත කියලා කියන්නේ හැම දෙයක්ම නුවණ මත කටයුතු කරලා කරන්න ඕන නුවණ මත මේ වෙලාවට මේක කැපද මේ වෙලාවට මේක අකැපද නේ දැන් විකාලේ වළඳන්න පුළුවන් ගිලම්පස වර්ග කීයක් තියෙනවද අෂ්ටපාන කියලා තියෙනවනේ මොනවද අෂ්ටපාන ආඹ පැන් ඊට පස්සේ ඕන් දැක්කනේ මම ඕක අල්ලගන්න තමයි කිව්වේ ජම්බු අඹ පාන අඹ පැන් ජම්බු පාන දඹ පැන් අඹ පාන ජම්බු පාන මෝච පාන මස් කෙසෙල් පැන් චෝච පාන ඇටි කෙසෙල් පැන් මදු පාන මී පැණි සමහර අය කියන මදු පාන කියලා කියන්නේ මොනවද මිදි කියලා වැරදි එතකොට මුද්දික පාන කියන්නේ මොනවද අරක අමු මිදි මේක වියලි මිදි දෙකම තියෙනවද හා මදු පාන කියන්නේ මදු කියන්නේ මී පැණි වලට මුද්දික පාන කියලා කියන්නේ මතක තියාගන්න මුද්දික පාන කියලා කියන්නේ මොකද්ද මුද්දරස් පලම් මුද්දරස් පලම් කියන්නේ මිදි අමු මිදි වියලි මිදි දෙකම ඕන එකක් ගන්න පුළුවන් හරිද ඒ ඒ දැන් අර ඒක දෙකම එකක් නමුත් මේගොල්ලෝ මදු එකට දැම්මා අමු මිදි මුද්දික එකට දැම්මා වියලි මිදි තේරුණානේ මදු පාන මුද්දික පාන සාලුක පාන සාලුක පාන ඕලු නෙමෙයි නෑලු එහෙම එකක් නෑලු තේරුණානේ හරිද ඒක මොකද්ද සාලුක කියලා කියන්නේ ඕගොල්ලෝ මං කියනට බොරුද කියලා බලන්න ඕගොල්ලෝ නම් මේ පාලි සිංහල ඩික්ෂනරි අරගෙන සාලුක කියලා ගහන්න මොකද්ද කියලා කියන්නේ උපුල් අල කියන්නේ මොකද්ද නිල්මානෙල් අල නිල්මානෙල් දැකලා තියෙනවද ඈ මොන පාටද දම් පාටයි නිල්මානෙල් දම් පාටයි පුදුම රටක් හරිද නිල්මානෙල් මල ඕගොල්ලෝ හිතන් ඉන්නේ අර මෙන්න මෙහෙම ලොකුවට තියෙන දම් පාට එක ඒක සේරල ඒක ඉන්දියාවෙන් ලංකාවට ආපු ආක්‍රමණශීලී පැලෑටියක් ජාතික පුෂ්පය මොකද ලංකාවේ නිල්මානෙල් ජාතික පුෂ්පයක්වත් දන්නේ නැති ජාතියන්නේ නේද උල තියන්ට ඕනේ පොඩ ඉන්න නිල්මානෙල් හරියට දැනගෙන ඉන්න අල ගන්නට කලින් නිල්මානෙල් කියලා කියන්නේ මොකද්ද කහ පාට පෙති තියෙන හීනි පෙති තියෙන අග විතරක් නිල් පාට තියෙන මලක් අග විතරක් යන්තමට නිල් පාට තියෙන හීනි පෙති තියෙන නිකන් චූටි කෙට්ටු පෙති තියෙන්නේ. අන්නේ ගහේ අල අරගන්න ඕන අල අරගෙන කපලා නෑඹිලියක පෙරන් ගාලා කිරි පාට දියරයක් හැදෙනවා. අන්න එක තමයි සාලුක පාන කියන්නේ. ඊළඟට පාරුසක පාන. පාරුසක පාන කියන්නේ මොකද්ද? උගුරැස්ස. සමහර අය කියනවා මසන් කියලා. මසන් නෙමෙයි. උගුරැස්ස යුෂ. තේරෙනවනේ? ඒව අෂ්ට පාන. අනුලෝම පාන. මොනවද අනුලෝම පාන? ගස් ලැබ පුළුවන්ද බෑ ආලාබු ලබුජ ඒව බෑ කොමඩු කුම්භණ්ඩ බෑ තේරුණනේ ඈ දෙලුන් යුෂ පුළුවන් ඊට පස්සේ දොඩන් යුෂ පුළුවන් නෙල්ලි යුෂ පුළුවන් ඔය වගේ දේවල් ගන්න පුළුවන් හොඳයි දැන් එහෙම වුණොත් මේක නිකන් කුකරි ක්ලාස් එකක් වෙනෝනේ අද විදර්ශනා භාවනා පන්තියනේ හරි මම ඔය ඔයගොල්ලන් කිව්වේ මේ ඔයගොල්ලෝ අහනෝනේ ඥාන සම්ප්‍රයුක්තව කරගන්න හැටි නේද ඥාන සම්ප්‍රයුක්තව කරගන්න නම් මොකද්ද කරන්න ඕන ඕවා පිළිබඳ ඥානයක් තියෙන්න ඕන ඥානයක් තියෙන්න ඕන දැන් සමහර වෙලාවට දානෙට ගෙනල්ලා උපාසකම්මල දෙලුන් ඇට ටිකක් ගෙනල්ලා දානෙ වෙලාවට පූජා කරනවා පූජා කරලා මෙහෙම ගෙනල්ලා ඉවරලා ස්වාමීන් වහන්සේ කියලා දීලා යනවා දැන් වළඳ තැහැකිද බෑ ඇයි කප්පියම් කරලා නැහැ තේරෙනව නේද දැන් සමහර වෙලාවට අපි දානවල වලට වැඩලා තියෙනවා දැන් මට එකපාරක් හම්බුණා මේ ප්‍රසිද්ධ තැනක දානයකට වැඩියා ඒ වැඩපු වෙලාවේ මේ මොනවාද අර ඩ්‍රැගන් ෆෘට් තියෙන්නේ ඩ්‍රැගන් ෆෘට් ගෙඩියක් ඇලි වලට කපලි ඉවරලා ට්‍රේ එක තියලා ඉවරලා අනිත් පළතුරුත් එක්ක ගෙනල්ලා තිබ්බා. ඉතින් මේ ප්‍රසිද්ධ තැනක. ඉතින් මම කිව්වා මහත්තයා මේ උපාසක මහත්තයා මේක මට කප්පියම් කරලා දෙන්න කියලා. කියනකොටම මේ මුන්ද කිව්වා මේ හාමුදුරනේ කපලා තියෙන්නේ කියලා. මං කව කපලා නම් තියෙන්නේ අරගෙන ගිහලා කන්න කියලා. හරිද? දැන් වළඳන්න නම් උපසම්පදා භික්ෂුවකට බීජ තියෙන දේවල් කැප කරලා දෙන්න ඕන. මොකද්ද කැප කරලා දීම කියන්නේ? කප්පියම් භන්තේ කියලා මේක යාන්තම් ඉරි ඇඳෙන පරිදි පිහියක් අරගෙන නේ පරිචිත කරලා දෙන්න ඕන. ඒක කැප කරලා දෙන ආකාර කීයක් තියෙනවද? පහක් තියෙනවා. සත්‍ර පරිචිතය, අග්ගි පරිචිතය, නක පරිචිතය, අබීජ නිබ්බට බීජය.
හරි ඔය ආකාර පහෙන් මොහකින් හරි කමන්නේ. සත්‍ර පරිජිතය කියන්නේ සතකින් මෙහෙම පොඩ්ඩක් කපන්න ඕන. අග්නි පරිජිතය කියන්නේ ගිනි අඟුරු කෑල්ලක් අරගෙන කෝටු දෙකකින් හරි කමන්නේ. මේකට චුට්ටක් ගාවලා කප්පියම් බන්තේ කප්පියම් බන්තේ කැපයි ස්වාමීනි කැපයි ස්වාමීනි කියලා දෙන්න. මොකද මේ කරලා තියෙන්නේ? ඉස්සර අන්‍ය තීර්ථකෝ සහ සමහර අය බුදුරජාන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලාට චෝදනා කරලා තියෙනවා මේ පැලවෙන බීජ සහිත දේවල් වලට පණ තියෙනවා මේවා කනවා කියලා. හරි අපේ උපාසකම්මලත් ඉතින් දන්නවනේ. කොහෙන් හරි එකක් ආවට පස්සේ හාමුදුරන්ට චෝදනා කරන්න බලාගෙනමනේ ඉන්නේ. ඉතින් හාමුදුරන්ට අවිල චෝදනා කරලා තියෙනවා බුදුහාමුදුරන්ට කියලා තියෙනවා ස්වාමීනි බලන්නකෝ මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ගෝලියෝ මේ මේ පැලවෙන බීජ සහිත දේවල් පණ තියෙනවා මේවා කනවා කියලා චෝදනා කරලා තියෙනවා. බුදුහාමුදුර කියලා තියෙනවා හරි අපි කන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කැප කරලා දුන්නොත් කැපයි කිව්වොත් අපි වළඳනවා. දැන් උපාසකම්මලට කිව්ව මොකද්ද? ඔයාලා කැපයි කියන්න. දැන් ආයි බනින්න බෑනේ. ඇයි? උපාසකම්ම අම්මම තමයි දෙන්නේ. කැපයි ස්වාමීනි කමන්නේ ස්වාමීනි වළඳන්න. කමන්නේ. ඔන්න කැපයි. දැන් ආයි බනින්න පුළුවන්ද? බැන්නොත් අපි අහනවනේ මොකටද දුන්නේ? ඇයි කැපයි කිව්වේ? එතකොට අන්න ඒකෙන් වැළකීම සඳහා දීපු විනය ක්‍රමයේ තමයි කප්පියම් බන්තේ කප්පියම් බන්තේ කප්පියම් බන්තේ කියලා තුන් සැරයක් කියලා දෙන්න ඕන. එක්කෝ ඒක පිහියකින් එක්කෝ ගිනි අඟුරු කෑල්ලක් අරගෙන ගිනි අඟුරු කෑල්ල ගාවලා දෙන්න ඕන. එහෙම නැත්නම් නක පරිචිතය අපි හිතමු උපාසකම්ම නියපොත්ත හොඳට හොදලා තේනවනේ. දිග නියපොත්ත චුට්ට නියපොත්ත තියෙනවනේ. නැත්නම් ඒක වළඳන්න වෙන්නේ පෙරිදරයට මේ ඇඟේ තිබිච්ච කුණුනේ. නේද? ඒ නිසා හොඳට නියපොත්ත හොදලා මෙහෙම කළා දෙලුම් ගෙඩියක් හරි මොකක් හරි තියෙනවනේ පොඩ්ඩක් පතුරු ගහනවා කප්පියම් බන්තේ කප්පියම් බන්තේ කප්පියම් බන්තේ කියලා. ගෙඩිය පිටින් පතුරු ගැහුවන් හරි. peer ගෙඩිය ඒ වගේ ඒවා. තේනව නේද? ඊට පස්සේ අබීජය. අබීජය කියන්නේ පැලවෙන්නේ නැති ඒවා. දැන් සමහර තියෙනවනේ මොකද්ද? සමහර ඒවා තියෙනවා කෙහෙල්ලට වගේ ඒවා පැලවෙන්නේ නැහෙනේ. ඒ කෙහෙල් ගෙඩිය කප්පියම් කරන්න ඕනේ නැහැ දැන් එහෙනම්. තේනව? දැන් සමහර උපාසකම්මලට කප්පියම් කරන්න කියුවන් කෙහෙල් ගෙඩිය ඉඳලා කප්පියම් කරනවා. බත් එකත් කප්පියම් කරනවා සමහර වෙලාවට. හරිද? ඒ දන්නේ නැතිකම විනය මුකුත් දන්නේ නැහැ. ඊළඟට මේ අනිත් එක මොකද්ද? අබීජය නිබ්බට බීජය බීජ අයින් කරපියව. දැන් අපි තුම මොක හරි එක බීජ අයින් කරන්න පුළුවන් ඒවා තියෙනවා කියලා. ඒ බීජ ටික අයින් කරලා දෙනවා ප්‍රශ්නයක් නැහැ නේ. අපි කොමුඩු කැල්ලක් තියෙනවා කොමුඩු කැල්ල ඇට ටික ඔක්කොම අයින් කරලා උපාසකම්ම මට ගෙනලා දෙනවා. එතකොට වළඳ තැහැකි. ආයෙ කප්පියම් කරන්න ඕනේ නැහැ. අන්නේ ක්‍රම පහෙන් එකකින් පරිචිත කරලා කැප කරලා දෙන්න ඕන. ඒක තමයි ක්‍රමය. ඉතින් ඒක දන්නේ නැතුව ගෙනල්ලා උස්සගෙන ඇවිල්ලි ඉවරලා දැන් සමහර අය කප්පියම් කරන්නේ නැතුව දෙනවා. දෙවෙනි එක මෙහෙම ගෙනල්ලා තියලා යනවා ගෙදර මිනිස්සයාට වාගේ. කාන්ට දැන් ස්වාමීන් වහන්සේට එහෙම වළඳ තැහැකිද? බෑ. තේරෙන්නේ? අඤ්ඤත්‍ර උදක දන්තපෝණා. උදක කියන්නේ වතුර. දන්තපෝණා කියන්නේ දැහැටි දඬු. දැහැටි දඬුයි වතුරයි හැර අනිකුත් උගුරෙන් පල්ලෙහාට යන සියලු දේවල් පිළිගන්නන්න ඕන. පිළිගන්නන්න ඕන අතට. උණු පැන් එකක් ගෙනාවත් උණු පැන් එක මං නෙමෙයි නම් හැදුවේ ඔයා නම් හැදුවේ පිළිගන්නන්න ඕන. මම හැදුවා නම් මට ප්‍රශ්නයක් නැහැ. මං ඇල්පැන් එක අරගෙන මං ඇල්පැන් එක උණු පැන් කරගෙන තියෙන එක මම කරගත්තේ. උපාසකම්මල උණු පැන් එක හැදුවා නම් ඒක පිළිගන්නන්න ඕන. ඊට පස්සේ දානේ සියලු දේ අතට පිළිගන්නන්න ඕන. හරි. හරිද? දැන් ඉතින් වෙන පැත්තකට යන්නේ. හරි, ඒ ප්‍රශ්නේ ඉවරයි නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නාම කොටස විස්තර කරන බව පැවසුවත් ඒ පිළිබඳවත් තරමක් හෝ පැහැදිලි කර දෙන මෙන් කරුණික. ඉතින් නාම කොටස මම පැහැදිලි කළා. මෙන්න මෙහෙමයි වෙන්නේ. නාම කොටස කියලා කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකනේ. හරිද? දැන් වේදනාව කියන එක අපි ගත්ත මොකද්ද? අර ඇසේ හටගන්නා වූ වේදනා උපේක්ෂා වේදනාවයි. මේ වේදනාව හටගන්නෙත් ආරම්මන ප්‍රත්‍යයෙන්නේ. මොකද සිත හටගත්තේ ආරම්මන ප්‍රත්‍යයෙන් නම් සිතේ හටගන්න චෛතසික හටගන්නෙත් ආරම්මන ප්‍රත්‍යයෙන්. ඕන තව ගන්න පුළුවන් අම්මා. මොකද්ද? ආරම්මන අධිපති අනන්තර සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය නේ. ඔය ඕන ප්‍රත්‍යයක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් මම කියන්නේ මෙහෙම. දැන් මම ඉන්නේ මේ පුටුවේ මං වාඩි වෙලා. මේ පුටුවේ ඉන්න වාඩි වෙලා ඉන්න මට නිස්රේ කරගෙන තියෙන්නේ මොකද්ද? පුටුව. මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ මොකද? භූමිය නිස්රේ කරගෙන. එහෙනම් මේ භූමිය මේ ගොඩනැගිල්ලට ප්‍රත්‍ය වෙලා තියෙනවා. උපකාර කරලා තියෙන මොන ප්‍රත්‍යෙන්ද? නිස්සය ප්‍රත්‍ය. මට මේ පුටුව උදව් කරලා තියෙන මොකෙන්ද? නිස්රේ ප්‍රත්‍ය. චක්කු විඥාණයට චක්කු ප්‍රසාද රූපය චක්ඛායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ. චක්ඛායතනං කියන්නේ මොකද්ද? චක්කු ප්‍රසාද රූපය චක්කු විඥාන ධාතුයා චක්ෂු විඥාන සිතට තං සම්පයුත්ත කානංච ධම්මානං ඒ සමග සම්ප්‍රයුත්ත වූ චෛතසිකයන්ට. ඒ කියන්නේ වේදනාවට සංඥාවට මොකද? වේදනා පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන මේ චෛතසික හතටම සපෝට් කරේ කවුද? නිස්රේ ප්‍රත්‍යයෙන්. කවුද?
චක්කු ප්‍රසාද රූපය. චක්කා යතනං කිව්වේ චක්කු ප්‍රසාද රූපේනේ. චක්කු ප්‍රසාද රූපය මත තමයි අරගොල්ලෝ හටගන්නේ. නිස්රේ වෙලා තියෙන කවුද? එහෙනම් මේ විදියට දැන් ඕගොල්ලෝ මේ එකින් එක බලන්න යන්න ඕනෙම නෑ මුලදී. හොඳේ, ඕගොල්ලෝ බලන්න මොකද්ද? ඉස්සෙල්ල බලන්න රූප කොටස, ඊළඟට බලන්න නාම කොටස. ඔක්කොම හිතයි කියලා හිතන්නකෝ. දැන් ඔයාට මූලිකව තියෙන්න ඕනේ මේ ඝනව තියෙන මම කියන සංඥාව කඩා ගන්න නියෝනකම තියෙන්නේ. ඒක ඇතුළට ගිහිල්ලා එක එක වෙන වෙනම බලන්න ඕනේ නෑ. මම ඔය දේශනාව බොහොමයක මම කියලා තියෙන රූප නාම කියලා කොටස් දෙකකට කඩාගෙන බලන්න කියලා. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහම බලන්න යන්න ඕනේ නැහැ. තේරෙනවද කියන එක? මුලින් බලන්න ඔයා රූපයයි නාමයයි. නාමය කියන්නේ හිත කියලා හිතන්නකෝ. රූපය කියන්නේ ඇඟ කියලා හිතන්නකෝ. ඒ අදාළ සිද්ධියේ තියෙන දැන් බාහිර වර්ණ රූපයේ දකින්නව නම් ඒකේ තියෙන රූප ටික බලන්න, අනිත් එක හිත බලන්න. හිත කියන්නේ චක්කු විඥානය කියලා හිතන්නකෝ. චක්කු විඥානය හැදෙන්නේ මොකෙන්ද? ආරම්මන ප්‍රත්‍යයෙන්. රූපායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. එහෙම විස්තර කරලා තියෙනවා මේ තින්. රූපායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. බාහිර වර්ණ රූපය චක්කු විඥාණයටද ඒ සමග හටගන්නා වූ සම්ප්‍රයුත්ත චෛතසික ධර්මයන් හතටද ආරම්මන ප්‍රත්‍යයෙන් එමනනම් අරමුණු වීම වශයෙන් උපකාර වන්නේය. හරිනේ? හරිද? තේරුණාද? තේරුණාද නැද්ද? ඒකනේ. ඉතින් එතකොට මතක තියාගන්න ඕන මේ නාම ධර්ම ටික ගන්න හිත කියලා. එකක් පොදියක් ගන්න, පොට්ටනියක්. අපි එක එක වෙන් කරලා බලන්න උමනාවක් ඇත්තෙම නෑ මේ වෙලාවේ. ඔයාට මේකයි වෙන්න ඕන. ඔයාගේ මෝඩකම ගෙවෙන්න නෙවෙයි ඕන. සක්කාය දිට්ඨිය ගෙවෙන විදිහට බලන්න නෙවෙයි ඕන. නැත්නම් අර පොතේ තිබුණා කියලා ඔක්කොම ටික මෙහෙම 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 බලන්න ඕනේ කියලා කතාවක් නෑ. ඔයාගේ මෝඩකම ගෙවෙන විදිහට බැලුවා නම් මෝඩකම ගෙවුණා නම් ප්‍රශ්නේ ඉවරයිනේ. තේරෙනවද කියන්නේ? ඒක දියුණු වෙනකොට ඉතින් වේදනා සංඥා සංකාර කියන චෛතසිකයන් පිළිබඳව ඉගෙනගෙන ඒවා පිළිබඳව හිමින් 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 හිත තියමු. දැනට මොකද්ද කරන්න ඕන? මොන්ටිසෝරි ළමයට කැම්පස් පාඩම් උගන්වන්න බැහැනේ. තේරෙනවනේ? තේරෙනවද? බල්ලෙකුට බල්ලෙක්ගේ ඇඟේ ඇතෙක්ගේ ලෝඩ් එකක් පටවන්න බෑනේ. බල්ලට සුදුසු පරිදි බල්ලගේ ලෝඩ් එක දෙන්න ඕන. ඇතාට සුදුසු පරිදි ඇතාගේ ලෝඩ් එක ගන්න ඕන. දැන් පොට්ටනිය පිටින් මේගොල්ලන් හරි හදිස්සියක් තියෙන ස්වාමිනස වේදනාව කියන්නේ, ස්වාමීනි සංඥාව කියන්නේ. මොකක් කරගන්න බෑ තාම. අර ඔක්කොටම පොදිය පිටින් පණින්න යන්නේ. මං අහන්නේ තා සක්කාය දිට්ඨිය ගෙවෙන විදියට නාම රූප දෙක දෙකට කඩාගෙන නාම රූප පරිච්ඡේදය කරගන්න බලන්න. ඊට පස්සේ ඒකට පච්චේ පරිග්‍රහ වෙන හැටි බලන්න, ප්‍රත්‍ය ටික පරිග්‍රහ වෙන හැටි බලන්න. ඔය ඇති පංචුපාදානස්කන්ධානේ පංචුපාදානස්කන්ධා. පාලියෙන් නම් පාලියෙන්, සිංහලෙන් නම් සිංහලෙන්. මොකද ගොඩක් කට්ටිය පාලියෙන් කෑල්ලයි, සංස්කෘතෙන් කෑල්ලයි. හරිද? තේරෙනවද කියන එක? ඕ මොකද්ද? සංකිත්තේන සංක්ෂේප වශයෙන් පංචුපාදානස්කන්ධා දුක්ඛා කියලා. මොකද කියන්නේ? ආයි ඔයා කවියක් හදාගෙන. හරිද? කවි වලින් මේ වැඩේ වෙන්නේ නැහැ. තේරෙනවනේ? මේ ඇස රූප නිසා හටගන්නා බැවින්ද, රූප නිසා නැතිවෙන බැවින්ද, අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. පොඩි ලීඩ් ගිටාරයක් ගෙනත් දෙන්නකෝ මට. ටින් 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 ටි ටින් කියලා ගහන්න. ඔය සින්දු කිව්වා කියලා මේ වැඩේ වෙන්නේ නැහැ රත්තරන් අම්මේ. මේකට බලන්න, මෙන්න රූපය ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. දැන් බුදුහාමුදුරුවම කිව්වයි කියලා ඒක ඇල්ල කියව කියව හිටියා කියලා ගෙවෙන්නේ නැත්නම් ගෙවෙන්නේ නැහැ. මේ රූපය මේ රූප සමුදයය, මේ රූපයට හේතුවය, මේ රූපයට හේතුව නැති වූ විට නැති වෙන ඉති රූපස්සාත්තංගමෝ. එතකොට ඔරිජිනල් එකම හදවතට දැනෙන එකම මේක කැඩෙන විදිහම වෙන මොකුත් නොවෙයි. මොකද්ද? රූපය සහ රූපයට හේතුව පෙන්වන්න, නාමයේ සහ නාමයට හේතුව පෙන්වන්න. එතකොට මොකද්ද වෙන්නේ? ඔබට ඇත්තටම පෙන්නනවා මේ අනුන්ගේ කාර් එකක් තමන්ගේ පාක් එකට දාගෙන මේක මගේ කියන්න බෑ, කිව්වට වැඩක් නෑ, ඒ උනාට කියනවා ඒක වැරදි. එතකොට මොකද්ද කරන්න ඕන? රූපය බලන්න, රූපයට හේතුව පෙන්වන්න. හේතුව පෙන්වනකොටම අපි දන්නවා මේක අනුන්ගේ කෙහෙම්මලක්, මේක මගේ නෙමෙයි, මේක මගේ කියලා ගන්න බෑ.
ගන්න බැහැ කියනකොටම හිත පිළිගන්නවා අපි මෙච්චර කාලයක් කර කර හිටු. දැන් ඕගොල්ලන් නිකන් මේ කතාව අහපු මුල්ම දවසේ දැන් එහෙනකොටත් නිකන් ඕගොල්ලන්ගේ නිකන් හිත අමුතු දෙයක් වෙනවා වගේ නිකන් දැනෙන්නේ නැද්ද? ඇත්තටම මෙහෙම බැඳිලා තිබිච්ච දෙයක් කැඩෙනවා වගේ දැනෙන්නේ නැද්ද? ඕක තමයි වඩන්න තියෙන්නේ. ඕක තමයි පුරන්න තියෙන්නේ. ඕක තමයි දියුණු කරන්න තියෙන්නේ. ආයේ ඕගොල්ලන් පංචඋපාදානස්කන්ධ කියන කෑල්ල අරගෙන ඉවරලා කී කියා හිටියට වැඩක් වෙන්නේ නැහැ මම. එහෙමනම් අපි කාල වේලාව අවසන් ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඒ භාවනා වැඩසටහන සිදු කිරීම තුලින් ජනිත වුණා වූ උදාාරතර පුණ්‍ය සම්භාර ධර්මයන් රාශියම අපවත් ලෝකයේ සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ සක්දෙවිඳුන් ප්‍රමුඛ කොට වූ සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරනව අනුමෝදන් වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවණින් නිවී සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන අතරතුර දෙවියන්ට අපි මතක් කරනවා මේ උතුම් සද්ධර්මයේ බබලවන්නට උත්සාහ දරන වෙරදරන ස්වාමීන් වහන්සේලාට ධර්මකාමී ස්වාමීන් වහන්සේලාට ලොව වැඩිපුර ශක්තිය ලැබේවා. ධර්මකාමී ස්වාමීන් වහන්සේලාගේ පිරිස වැඩි වේවා. අසත් ධර්මය ලොවෙන් තුරන් වේවා. ඒ සඳහා සියලු සම්මද්දෘෂ්ටික දෙවියෝ පිහිට වේවා. මළගිය ඥාතීන් පිළිබඳව සිහිපත් කරන වෙලාවේ අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාද මිය පරලෝකීය සියලු ගිහි පාර්ශවයේ සියලු දෙනාටමද මේ උදාරතර කුසලයේ ඒකාන්ත වශයෙන් නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වාසනාව වේවා. ඔබ අප සියලු දෙනාටම මේ උතුම් ධර්මපරියාය කෙලෙසුන් දුරු කරගෙන අනාත්ම සංඥාව ප්‍රකට කරගෙන නිර්වාණ අවබෝධය කරගන්නට සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්නටම හේතු උපනිශ්‍රයම වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.